ණ කවුනාවන්තේ ගුණබර සත්පුරුසෆිංගත්නි සෑම සංසුර අතාදිනකම අකණ්ඩවම සිදුකරන සජීවී ධර්ම සාකච්ඡා මාලාවි හැත අට වන ධර්මසාකච්ඡා වාරයයි අදත් ආරම්භ කරන්නේ සමන්තාචක්්‍යවාලි ඊසූ අත්‍රාගච්චන්තු දීවතා සද්දම්මංමනිරාජස සුනන්තුසගමොක්ක දම් දම්මා සවනකාලු අයන් බදන්තා දම්මා සවනෙකාලු අයන් බදන්තා लू अयं भदन्त नमो तस् भगवतु अर्हतु सम्म नमो तस् भगवतु अर्हतु सम्म संबुद्धसि නමුතස්සේ භගවතු අරහතු සම්මාසම්බුද දස්සේ කවුණාවන්තය ගුණපර සත්පුරුස පිංවත්න අදත් රත්නපුර මිනිපුර අමාසාන්ධ්‍ය තපවන ආරන්සේ නාසනයේ සිටාපත් අප සිස්සාපරයැකේ පඥාසර පොඩි හාමුදුුවත් මෙහෙම සම්බන්ධ වෙනවා. වි රටවල්ලර සිටමින් ඔය පුුණ්‍ය වංච අදත් දහම් ගැටලි දිරිපත් කළ තියෙනවා සත්පුරස පංවුවත්නී පළවැනි පස්සනය අවසරය ගුරුදීවූත්තුමාණන් වහන්සේ පසුග කාලයේ තුළ මෙවැනි දෙයක් දක්න ලැබුණු නිසා මට ගැටලුවක් පැනනැගුණා අධිස්ථාන පූජාමගින් රහතන් වහන්සේලා පහලවිය හැකිද මේ පුුණ්‍ය භූමිය තුළ ලක්ස්සගාන්නේ රහතුන් බිහිවීවායයි අධිස්ථාන පූජාමගින් අහන්න දකින්න ලැබුණා. පින්ව සාමින් වහන්ස මේ අනුව අධිස්ථාන පූජාමගින් රහතුන් බිහි කළ හැකිද අනුකම්පාාවෙන් පහතාදින සේක්වා පිංවල්සාමින්න් වහන්සිට උතුම් නිවන්දොර විවර වේවා කියලා. සත්පරෘස පිංවර්ට්න බාහිරීන්න තවත්ගෙනෙක් තවත්ගෙනෙක් සම්බන්ධව අධිස්ථාන කළාට අනික්ගනාගේ නාමරූප ධර්මගල හැටියට ඒකෙනට විපාකයේ ලැබෙන්නේ. අ අධිස්ථාන කරපුයට ඒ අධිස්ථානයන්ගෙන් ඒ අස්්‍රවිද්‍යදී දේවල් උපතවා ගත්තාම පිමත්න පංචාභිකඥ ආදී දේවල් ප්‍රබලම අධිස්ථාන ශක්තියෙන් කරන්න පුළුවන්. එවුනාට තවත් කෙනෙක් මඟපල් ලබවන එක තවත් කෙනෙටත්්‍ය කරන්න බැහැ. ඒකට හීතුව තමයි ඒ ඒ අයගේ කිලිස් ධර්මයෝ නැතිකර ගතයුත්ත ඒ ඒ අයමයි. ඒවින්වින් ඒකට්ටිය බෝධිපාසික ධර්ම වැඩෙන විදිහට කටයුතු කරගන්න ඕන ඉන්දීය ධර්මයන්න වැඩී තියෙන අයගිින් රහතන් වහන්සේලා බලාපොරොත්තු වූවාට දසපාරමී උපපාරමී පරමත්ව පාරමිතාදිය සම්පූර්ණ කරගෙන ඇවිත්. මඟපල් ලැබී හැකි තත්වීට යෝගිතාවී නැති අය. මඟපල් ලබ්බවන්න තවක් කෙනේගේ අධිස්ථානයට පුළුවන්කමක් නෑ. ඉතිම්පුතක් ජන උදගිය එහෙම අධිස්ථාන කළ හට තවකිෙනෙක් මඟපල් ලබවන්න බැරි වුනාට මේ ඒ අධස්ථාන කරගන්නා අය අතරීම ම ඉන්දිය ලධර්මාදිය තිියුණු තියුණ කරගන්නවා මංමඟ පල් ලබනව මංමඟපල් ලබනවා කළ තමන් ගන අධස්ථාන කරගත්තුවොත් ඒ උදවියට අධිස්ථාන බලාපොරෘත්තු කල්න ඒවාම ෂ්ට කරගන්න පුළුවන්කම ලැබෙනවා. තමන්ගේ සන්තානගත කාරණාවලින් තමන් පියෝජනගන්නට ඕනේ පංචාභිඥාදීෙන් කරන අධස්ථාන අදී කාරණාවෙනම කාරණ. එතකොට මෙතනදි අනුන්ගේ ඉන්දිය බල්ධර්මාදිය දියුණු නැත්නන් නොති වන්නා. තවකනේට බලින් අධිස්ථානහු කර හෝ අවුසධයකින් හෝ තවර්කමයකින් දියුණු කරවන්න බෑ කල්්‍යානමිත සේවනය ලැබ අරකිනාාම තමන්ගේ සන්තාානය තුළ කුසල්ති වුණකරගෙන භෝති පාසසික ධරම වර්ධනය කරගත යුතුයි එහෙම නැතුව පින්වත්නය අධිස්ථාන කලා කියළ හරිියන්නෑ මඟ පල් ලබන්නට හේතු සම්පත්තිබිය යුතුයි තමන්ගේ අධස්ථානය හරයෙනවා. පංවත්න ඊළඟත අහලතියෙන පස්නේ තමයි. ි ගරු ස්වාමින් වහන්ස එක් බිස්සුවක් තමන්ගේ පෞද්ගලික මතය ලෙස තිිකෝටික පාරිසුද්ධ මාන්සේ ගැන දේශනාවකදී කඩී විකුණන්න ඇති එම මාන්සේ වෙනුවන් මානයට පත්වුණ සතාව ගාතකයා ඝාතනය කර ඇත්තේ මාන්සකන සියවුල් දෙනා වෙනුවෙන් කියා අරමුණු කරලා ද නැද්ද කියලා අපට සැකහැර දැනගන්න විදියක් නැති බැවින් එම සැකේ නැතිවන්නේ නැතිබව අඟවා. තමන්ගේ නුවනින් විමසා කටයුතු කරගන්න කියා පැවසවා. අප දන්නා අතරමින් බුදුන්වහන්සේ දේශනා කර අප වෙනුවීමම මැරූබවක් නොදැක්කානං. අප වෙනුවීෙන් මැරූබව නොවැැසුනේ නම්. අප වෙනුවෙන්ම මැරූබවට සැක නැත්තේ නම්. අනුභවීට සුදු සුබවයි. ඊට වඩා කඩී ඇති මාන්ස කඩේට ලැබුණු විදිහි ගැන සිතන එක මුලාවක් නේද අපි හාමුදුරුවනේ. මෙසේ මාන්ස අනුභව කරන්නාට මෛතී භාවනා වැඩීමට බාධාවක් වීද. තිකූටික පාරිසුද්ධමාන්සේ ගැන බුදුන්හන්සේ දේශනා කරපුවා කාරයට පිළි නොපැදීමෙන් අකුස සිදුවන ආකාරයත් පැහැදිලකදනමෙන් ඉතා ගෞරවෙන් ඉල්ලා සිටිනවවා තිෙරුවන්සාණය කියලා. සත් පෘස පිංවර්ත්නයේ කඩී පුද්ගලයා යම් සතක් ගාතනය කරලා. ඔහු අරමුණු කලාම මේ මැරිවී අනෙත් ඇයි වෙනුවෙන් කියලා. ඒක අයිතිවෙන්නේ ඒ අරමුණු කරපු පුද්ගලයාගේ සන්තානගත ජවන චේතනාදී ඒ නාමරූප දරමුවල විපාක වැඩපිදිවලටමෙසක් බාහිරයට නෙමේ. මොකදේ චේතනා වැතුුණ ඔහුගේ සන්තානේ. චේතනාවෙන් සිද්ධ වනේ ඒකෙනගේ, චිතචයිසික ධර්මයු ඒ කටයුතුවල යුතු වාලමින් ඔහුතුවයි ඔහු විසින් කායකරම වචීකරෝ මනෝකරමාදී රැස්කර ගැනීමක්. බාහිර එක සන්තානගත වනේ නැහැ මේකෙනාගේ සන්තානගත කාරණාව. එතකොට බාහිර පුද්ගලයෝ කඩීට ගිහිලා ිලදීගන්නකොට ඔවුන්ට මානචීත්නාවක් නෑ. ඔවුන් තමන් වෙනේ මරන්න කියලා කියලා නැහැ. තමන් වෙනුවේ මැරූ බව සැකල්ල නැහැ. ඒවාගේ පින්වත්න තමන්වෙනවේ මැරුව කියල ඇහුවේත් නැහැ. එතකොට තමංවෙනේ මැරූබව නොදන්නා. ඒවාගේ සැක නොකළ පිංවට නොදැක්ක අධිත්්ටං අපරි සංකතන් අසුතන්. එතකොට ඔය කිව්ව කාණ සම්පූර්ණ වෙලා නැත්නම් පිංවර්ත්නි ඒ කෙන කොහෙත්ම ගත අකුසල කරමය කොටස් කරිවයෙක් වෙන්නේ නැහැ. මේක වරදවා තේරුන් ගත්ත කාණාවක් ඒ ඒ අයගේ සන්තානගත නාමරූපවල විපාක ඒ අයටයි බාහිරයට නෙමේ අධිට්ටන් අසතන් අපටි සංකතා මට්ටමක ඉන්න කනෙක්ගේ චිත්ත සන්තතිය තුළ සැකසෙන කුසල වැඩ පිරිවල පොඩ්ඩක් ඔ ඇත්තු තේරුම් ගන්න. එතකටෝක තේදේ. අධිත්්ටං අසතුතන් අපි සංකිතන් මට්ටමකි ඉන්න කෙනෙේගේ චිත්ත සන්ත තිය තුළ අටම හ තිහේතක උත්කෘස්ට ඥාන සම්පයුත්ත කුසාාසිත් උනත් ලැබෙන්න්න පුළ අටමහාහසිත්වල ඥාසම්පයුත්ත කුසාසිත් හතර මෙ මොන තරම් පබල විදියට ලැබෙනවාද. එනිසා පින්වර්ත්නි අනුන්ගේ කරම අනුන්ට තමන්ගේ කරම තමන්ට ඝාතකයාගේ චේතනාවට විපාකය ලැබෙන්නේ ගාතකයාට ඔබේ චිත්ත සන්තතිය ඇතුවුණු චේතනාවලට විපාක ලැබෙන්නේ ඔය නාමරූප තරම වලට. ඊළඟට අහලතියන පස්නේ ගඩු කල්්‍යයාන මිත්‍යාණන් වහන්සේ. මාගේ එක් බෞද්ධ මිත්‍රයෙකු හින්දුදහමේ එන විශසමාතා පිළිගන්නවා. ඔහු කියන්නේ විශ්වමාතා මේ විස්්වයේ ඇති සෑම දෙයක් තුළම සිටිනවා කියයා. තවත් ඔහු කියනවා කර්මේ පවා හසුරුවන්නේ ඒ බලවීගේ විසින්ලු. විශස්සමාතා පුද්ගලයකුද නොවන්නේලු. බුදුන්වහන්සේ හා නිර්වාණය ගාමීෙන් කියන්නේ ඒ විශස්සමාතාවත් අභිබවා නිදහස්සන අයලු. නමුත් ඔහ පවසනවා. ඔහු බුදුන්වහන්සේගේ ධර්මේටවත් බුදුන්වහන්සේතවත් පිටුපාන්නේ නැති බව. අපි හා මුදුරුවනීමේ කුමන මුලාවද්ද. හ කෙසිේ මුලාවෙන් ගලවා ගන්නේ ඒ දෙයන්න වට හදන්න ඔබහන්සේට දුක් නිරෝගී සම්පත්ති පාර්තනාකරනවා තෙරුවන්සානය කියලා. සත්පුරුස පින්වර්ට්නී විස්සමාතාව කියල කෙනෙක් පිළිගන්නවා නම්. ඒ විස්සමාතාව ලෝකී ඇති සෑම දෙයක් තුළම ඉන්නවා කළ හිතනවානම්. කර්මීපවා හසුරුවන්නේ ඒ බලවීගයෙන් කියලා කියනවා නම්. විස්සමතා පුද්ගලයකුත් නෙමේ කියලා කියනවනම්. බුදුරජාණන් වහන්සේ නිර්වාණ ගාමීන් කියන්නේ ඒ විස්සමාතාවත් අභිබවා නිදහස්සුන අය කියල කියනවනම් පින්ංවත්න ඔහුට තියන තතපදමිත්‍ය දෘෂ්ටයක්. ඔහ යම්කිසි ස්ථීරසාර සත්්‍ය පුද්ගල යම්කි සංඥාවත් තුළ ඉඳල ඔහු යම්කිසි දෙයක් නිර්මාපකයක්‍ර විශ්වාස කරනවා. නිර්මාපක ඉක් නෑ. මේවා හීතුපල් තර්මයන්ගේ කියා කාරීත්්‍යය යුක්ත ධර්මතා. ඔහුටසිහිනුවන උපදවාගන්න පුළුවන් වුනොත්. මේ සියලුම රූප විශ්වමාතාවාදී විදිහට තියන කාරණාවකින් තියන කෙනෙක්ගෙන් ඉන්න කෙනෙක්්ගෙන් නිර්මාණී වෙන එකක්නමේ හේතුවන්ගෙන් කියලා. මේ සියලුම නාමතර්මයු හීතුූන්ගේ මහටගන්න ධර්මතා සමුදායක් කියලා. යන් ඒ විදිහර තීරුන්ගන්නට පුළුවන්කම ලැබු නෝතින්නම්. මේ හේතු පැල් ධර්මයන්ගේ කියාකාරී තීයුක්ත ධර්මතා සමුදායේ වැඩ පිළිවෙල නුවනට හසු කරගන්නට පුළුවන්කම ලැබෙයි ඔහුට මොකද මෙතන සත්වයෙක් කියෙනෙක් නෑ පුද්ගලය කියලෙනෙක් නෑ. ආත්මයක් කෙල දෙයක් නෑ විශ්වමාතාවක් කෙල කෙනෙක් නෑ මේ තියෙන්නේ ධර්මතා වැඩපිළි වෙලා ඔයසිියල්ලම විනාශවෙලා යනවා නැවත සැකසෙනව මේසිියල්ලම පින්වර්ටනනි හේතු පැල්ධර්මයන්ගේ කියා කාරීත්‍රයක් විශසමාතාව කියන්නේ මිත්‍යා දෘස්තියාක. ඊළඟට හලතියෙන ප්‍රශ්නේ අවසරය ස්මීන් වහන්සේ කුමන හේතුවකට හෝ සතුම් වන්ධ්‍යාකරණය කිරීම අකු සලයක්දද. තු සතුම් වන්්‍යාකරණය මොන හේතුවකට කරත්. අපි කියමු සම ජීවිතය බේදාාගැනී වගේ යහපත් කුසාසි ඇතිවන කානාවක් වගේ දෙයක් කැරින් සමහලාවට සමහර අවස්ථා තියෙනවාන නමුත් මෙතනදී සතුම් වන්්‍යාකරණය වෙන මොනාකාරයකට කළත් ඒඒ සතා පැටව් එක දුක්වින්නවා සතාට කාරදර වෙනවා තැන් තැන්වලට ගිහිදාන්න වෙනවා ඇහරි කරදරයක් මේක නවත්තන් වන මෙයාට පහස්සෝ දෙන්න ඕන ඔහොම හිතුවාට ඒක කරන්න ගියෝතින් ඔය ඇත්තන්ට දරු සම්පත් අහිමි වෙනවා. අකාලි මැරෙන්න්න හීතුවෙනවා. මොක ඔොබ යම්කිසි සත්වයගේ පිින්වත්න කරම වැඩපිරිවෙලකින් ලබාගත්ත කාරණාවක් තමයි නැති කළ දාන්නේය. ඒ දරු සම්පත් ලැබීම මිනිස්සු කොච්චරාස දෙයක්ද. දරු නැති අම්මල තාත්තල මොනතරන් දරු හයෙනනවාද. දැන්නම් ඒ ගප්සාකිරීීම වගේ නොකරපුුවයි හයාගන්න හරියාඩි හුංඟාකාටය විද බිහත් පෙටි විධදීවල්ලින් ගක්්සා කිරීගේ දේ අති බහතරයක් කාන්ත පිරිිමි නිරණතුරුවම සිද්ධ කර ගන්නවා බහුතරයක් සියල්ලමන බහුතරයක් එහෙම කරනවා. එට බොහෝ දෙනා පින්ංවර්නී නානාපකාර මවපායන් යොදනවා. හැබැයි මොනහෝවිදිියකින් සත්වයෙක් නසනව කළ කියන්නේ. ඒක ප්‍රාණගාතයක් වෙනවා මෙ පැමිණියාට පස්සේ නැවත නැති කල දානයක දැ මෙත නැදි සතුන් වන්ධ්‍යාකරණය කරනකොට දරු සම්පත් නැතිවෙන්නේ එක හීතුවක් වෙනවා. ඒවාගීම පින්වර්ත්න අකාලයේ තමන්ත යම්හයකින් දඩුසම්පත් ලැබෙනකම ආවත් අඩුවාආයසත් තියන දරුවන්ග පැමිණීමක් වගේත් වෙනවා. සමහයට මවකුසිම් නැවත මිමියදිහිල්ලා අවසං වන මවකුසේම පිළිසඳගෙන මවකුසිම්ම මානයට පත්වන ඒවගේ දරූපත් පවා සිද්ත වෙන්න පුළුවන්. එනිසා කිසිම හේතුවක් මත සතුන්වන්ධ්‍යාකර්ණය කරන්න එපා, ඒක ඔබේ වූමනාවනාට සතාගේ වූමනාව නෙමී සිරු සත්්‍යයෝ මවහුරුවෙන්න. ඔරු වෙන්න කැමැති ඒ ඔවුන්ගේ තන්හාවේ කොටසල් ඒ තන්හාවේ කොට සවුනුදී ඔබ හිමිකළොත් ඒ සත්වයින්ට ඒ සත්වයින්ගේ සමාන මට්ටමේ අනිසාත්තයන්ට දරු සම්පත්තියේදී ඔවුන්ඒවහුර තකරන කොට පැටවේකින්න වදකින කොට මවුන්ටේදීවල් නැතිවීම ගැන බලද්දේ ඔබ ඒ කරපු කියාව ගැන ඕන්ට අම් විදිියදක වැට වැටහුණෝ තින් වුණා ඒ සංසාරක බද්ධ වයිදක තුන්නා පෙල්ලෙන්න්න පුළුවන් සසරගත බද්ධවයි රකාරයෙක් වෙන්නා පුළුවන් ඒනිසා පිංවති කිසිසේත්ම අන්්‍යාකරණයකට යන්න එපා. ඊළඟ ටහරතිීන පස්්නේ තමයි පිංවස් සාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ නකධාතුූන් වහන්සේ නමින් හඳුන්වන්නේ කුමක්ද පිංවතිී නකධාතුූන් වහන්සේ කල කියන්නේ භාගිවතුන් වහන්සේගේ නියපුතුවලට නමක් නකධාතු කියන්න නියධාතු කියන එකට බුදුරජාණන් වහන්සේගේ සිනිද වුණ ප නියපුො පිංවුවති නකධාතු වෙනවා. හරියට කේසධාතු වගේම නකධාතුත් නිදංකරල මේ චෛතී දෙකලා භාගිවතුන් වහන්සේ වැඩ හිටිය කාලේදීම. පිංුවත්නී ඉන්දයා විවිධ පලාාතල පකිස්ථානේ ඇබ්ගනිස්ථානයම භාගිවතුන් වහන්සේගේ කේසධාත විතරක්නේ නකධාතුත් නිදංකල හදපු ඒ චෛත්‍ය තිබුණු බවහින් සෑම් පවා සඳහන් කරලා තියනවා. එතකොට අපේ ලංකාවිත්, නකාවීරකිලා ඳන්වන අන්රාධපුරේතියන ඒ පුරාණ ස්තූපයක්ත්, පිින්වුවත්නී භාගිවතුන් වහන්සේගේ නියධාතු තැන්පත් කරලා නිර්මාණය කරපු පුරාණ ස්තූපයක්, ගඩුලින් බැන්ඳතින ස්තූපේ. ඒවාගේම භාගිවතුන් වහන්සේගේ නකධාතුන් වහන්සේල්ලා තැන්පත් කරලා ලංකාවී ඉදිකළ මහා විසාලි ස්තූපයක් තමයි අම්පාර තියෙන අපි දීගවාපී මහා සෑය. සද්ධාතිස් මහරච්චිරුව කිස්තුපුූ එකසිය තිස්සත් එකසේ දහනේ වගේ කාලෙත් තමයි මේ දාගැබ ඉදි කරන්නට ඒෙත්නේ. එතවට භාගිවතුන් වහන්සේගේ නැසී හස්තේ. නියධාතුූ තමයි පින්වර්ටනි. එකන්නේ වම්සී හස්තී නියධාතු තමයි දීගවාපී චෛත්‍යයේ තැම්පත්ත තියෙනවා කියලා සඳහන් වෙන්නේ භාගවතුන් වහන්සේ ලංකාවට වැඩම කලාට පස්ස ඒ තුංවැනිවාද ලංකාවට වැඩම කරලා සමඳල කන්ද මුදුනේ වම්සිරිපා සලකුණ පිහිටවල දිවාවිහණය කරලා ඊට පස්සේ තමයි දීගවාපීට පන්සීයක් මහරාතන් වහන්සේලා සමඟ වැඩම කරලා මොහොතක් සමවස්සුවයෙන් වැඩහිල්ලා තියන්නේ. විදිහට නකධාතුන් වහන්සේලා පිංවත්නී කියල කියාන්නේ භාගිවතුන් වහන්සේගේ නිය ධාතු බව දැනගන්නට ඕනෑ. ඊළඟ ප්‍රශ්නය තමයි තෙරුවන්සානය ස්වාමීන් වහන්සේ බුද්ධශාසනීට වසර පන්දහසක් සම්පූර්ණ වන විට සාරීරික ධාතුූන් පනිර්වාණය වන ආකාරය අසායතත් පාරිභෝයික හා උද්දිසක ධාතුූන්ගේ පය නිර්වාණය පිළිබඳ පැහැදිි අවබෝධයක් නැත තවද රහතන් වහන්සේලාගේ ධාතුූන් පයනිර්වාණය කිසිේ සිුදුවේද. කවුුණාවෙන් ඒ පිළිබඳ පැහැදිලිකර්දන සේක්වාතිරුවන් සානයි කියලා සත්පුරුස පිංවර්නම්. භාගිවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පිළිබඳව සඳහංකරනකොට එතන භාගිවතුන් වහන්සේගේ සාරීරිික පාරිභෝයෙකු උද්දේශය කියලා ධාතුන් වහන්සල කොටස් තුනකති පිතන්න පුළුවන්න්නේ. සාරිීරිික ධාතුන් වහන්සේලා කියන බුදුරජාණන් වහන්සේගේ සේ සරීදය කෙස් ධාත් ඇතකොටස් වගේ පිින්වුවත්නේ ඒ උත්තම පූජනීය වස්තු. පාරිභෝයක ධාතුන් වහන්සේලා කියන්නේ භාගිවතුන් වහන්සේ පරිභෝග කරපු ජැයසීමහාබෝධීන් වහන්සේ ඒ පාත්‍ර සිවුරු වගේ වස්තු. ඒවාගේම සිරි පාසටහනුත්මට ඇත්ලත්වෙනවා. බද්දේශක ධාතු කියලා කියන්නේ භාගිවතුන් වහන්සේ උදෙසා සකස්කරන බුද්ධපතිමා ආදියයි. එතකොට පින්වර්ත්නි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැම්පත්ත තියෙන ස්ථානගත්තට පස්සේ. අපිට භාගිවතුන් වහන්සේගේ සාරීරික ධාතුන් වසේ පින්වර්න තැම්පත්ත තියන තැන්ගහම හම්බවෙනවා. විේසේම කේසධාතුන් වහන්සේ ගීවාධාතුන් වහස මහියංගන චෛත්‍ය දකුණු අකුධාතුවතුූ පාරාමේ ඕන රෝමධාතුව සේල චෛත්‍ය එතකොට ලධාතධාතුව කේසධාතුව සේරුවාවිල චෛත්‍ය ඒවාගීම කුඩාධාතුන් වහසර දෝනයක්විත රුවන්ගලි මහා සෑය පමදන්තධාතුන් වහන්සේ දල්දා මාලිගාව කේසධාතුන් වහන්සේ ගිරි හඬු සෑය ඒවාග දල්දා වහන්සේ නමක් වැඩඉන්නව සිලිනි සෑ තවති සාධීව්‍යලෝකෙ ඒවාගේ වම්මක්කඋදාාතුව වැඩ ඉන්නවා බැක්මලෝක සලුමිනි සෑයි දකුණු දල්දා වහන්සේ සෝමාවතය වැඩ ඉන්නවා. එතකොට සාරීරිික ධාතුන් වහන්සේලා විදිහට පිින්වත්න ඒ ධාතුන් වහන්සේලා තියෙනවා. එතකොට පාරිභෝයක ධාතුූන් වහන්සේලා විදිහට ජැසීමා බෝධීන් වහන්සේ සිරිපා සටහන් ඒවාගේ පටීධාතුූන් වහන්සේ ජලසාටිකා ධාතුූන් වහන්සේ පාත්‍රා ධාතුූන් වහන්සේ තමයි වැඩයින්නේ ඒ විදිහට. එතකොටට බුදුරජාණන් වහන්සේගේ ඇයි සිවරු පාත්‍රා ජැසීමමා බෝධීන් වහන්සේ වගේ පාරිභෝයක චෛත්‍යය උද්දේසික ධාතු බවට පත්තිෙන්නේ භාගිවතුන් වහන්සේ උදසාකරන බුද්ධපතිමා ආදිය. බුද්ධ පතිමා ආදිය ඒ කාලවලය නිපදවල යානු රූපර්ම පින්වර්ත්නි එහි අයාව සන්වෙලා යනවා සමහලාවට වර්තමානය සහ නිපදව ද්‍රවෝලින් අෞධවිස්්‍ර තිය කාලයක සමහ ගල් කලුගල් වගේ වන බොහෝ කාලයක් පවතිනවා. සිමෙන්න්තියාදීෙන් දිකලේත් එහි ආයුකාලයේ පමණක් බුද්පතිමා වහන්සේලා වැඩේ ඉන්නවා. ඊට පහසේ එහෙමම අභාවේට යනවා අර ධාතපය නිර්වාණය දක්ා පවති නැහැ. උදේශක ධාතු. එතකට පාරිභෝයක ධාතුවන් වහන්සේලා පින්වර්ත්නි ඒ විදිහයට කාලාන්රූපව කටයුතු සිද්ධ වනාට අසෝක අජරාජයාගේ බිලින් දෑවයක් ඇ බිලින් දෑව මේ ජැසීමම බෝධීන් වහන්සේ අපවත් කරපු සිදුවීමත් ඔය ඇත්ත දන්නව ඇති. මේ විදිහට විශේසිෙන් ඒවා පිිබඳව සුළුක් පොකොටසටනය තියන්නේ ඒවා පිළිබඳව ධාතුපා නිර්වාණයක් විශේසිෙන් සඳහංවෙල වෙන්නේ නැහැ. ඇ නමුත් අපිට අරධාතුන් වහන්සේලා. ිබඳදි විේසීම සඳහන් වෙනවා කොහොමද රුවන්ගලි චෛතරාජන් වහසලංග්‍ර එකතුවවෙන්නේ රාජායතනයට වැඩම කරන්නේ ඒවාගේ සම්ම බුද්ධ ගයාවට වැඩම කරල පාතිහාර පාල දීවරයෙන් පැමිල්ල ධර්මාබෝධාජය ලබන විදිහ පින්වර්න විසේසීම සඳහන් වෙනවා. ඊළඟට අහලතිීන ප්‍රශ්නේ තමයි. අවසරේ සුපංවත් කල්්‍යානමිත්ත වාමීන් වහන්සේ පිංවත් වාමින් වහන්සේ කිසියම් සාම්පදායික ක්‍රමයයක් හෝ වාස්තුවීත්‍යාවන් තිරස්්චීනය විද්‍යානු ගමනය කිරීමකින් තොරව මුද්‍රා එරියව් සහ ආසන වෙනස් නොකර අපගේ සාාස්තෘපියානන්ගේ බුද්ධපතිමා නිලීමෙන් හෝ සිතුුවන් ඇඳීමෙන් අකුසා සිදුවේද එසම පින්වල් සාමින්න් වහන්සේ ්‍ර්‍යාපාරික අදහසිකින් තොරව. වේකී වෙලාවට එවැනි නිර්මාණ කිරීමෙන් බුදුරජාණන් වහන්සේක දෙෙහි අසීමිත සද්ධාවක් කටගන්නවා මෙම? උන්වහන්සේගේ අනන්ත බුදුගුන් ඉතර සිහට නැගෙනවා. නමුත් මේ අකුසලයක් වේ හැකිද. එසේත් නැතිනම්. බුද්ධානුස්ස තිීවැනි මහනුභාව සම්පන්න භාවනාවක් විය හැකිද. කවුණාවේ මට මේ පැහැදිලික දෙන සේක්වා. පින්වාස්සාවාමි වහස තෙරුවන් සාණය කියලා. ඔබ ඔබගේ සක්ති පමණින් බුද්ධපතිමා වහන්සේලා නිර්මානය කරන්නට අඳන්නට කටයුතු කරනකොට එ පින්වර්ටනි ඔය ඇත්තන්ට මොන තරම් කුසලි විපාක උපදවනවාද. ඔය ඇත්තන්ට බොහෝ යහපත් කුසල විපාකයෝ එයින් චරිති වෙන බොහෝ යහපත් කුසලි විපාක ලැබෙනවා. විසසීමම සත්පස කවුණාවන්ත ගුණබර පින්වර්නි භාගිවතුන් වහන්සේගේ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඔබේ ශක්තිපමාණයෙන් කටි මේේ නිර්මාණය කරන්න. එතකොට ඔය ඇත්තන්ට අඩුපාඩු පෙනේවි දැනේවි. බොහෝම හොඳට ඔය ඇත්තු අධ්‍යනය කරන්න. දෙතිස් මහා පුරුස ලක්ෂන අස්ුවනි වෑංචය ලක්ෂනාදිය හොඳට දැනීගෙනගෙන ඒ අනුව කටයුතු කරන්න. තැන් වාස්තවිද්‍යාත්මය ක්‍රමහෙම දන්නවකි වවට කලාකර ඒවා දන්නවකි වුවට කලාකරුවොත් මුලින්ම ඔය සිිල්පේ පුරුදුුවෙන්න්න මොන තරම් විහිසක් කරගෙන ඇද. ඔය ඇත්තොත් වීකීවෙෙන. ආාවට කුසල් වෙනුවෙන් කති යුතු කරන්න ඔබට හරියට කලාකදියෙක් බවට පත්තයෙන පුළුවන්කම ලැබුණනොත් යම් දවසක. ඒ ඔබට සාර්ථක්‍රතිමා නිර්මාණය කරන්න පුළුවන්ම ලැබුනොත් ඔබත් ය දවසක බද්ධ්‍රතිමා කලා කරයෙක් නොත් ඔය ඇත්තන්ට කිසිම මිල අයකිරීමකින් තොරව විහර විහාරස්ථාන වලටඋනත් ඒ බුද්ධපතිමා වහන්සේලා පූජා කළ බුහෝපින් අත්කරගන්න පුළුවන්. එහි ආනිසංසනම් මෙපමණය කියන්න බරිතරන්. ඒ භාවනාවක් හා සමානවෙනවා. මකදක භාවනාවක් වෙනවා කුසල් වඩන හින්දා. ඒනිසා පින්වර්ත්නි ඔබේ සක්ති පමනින් කටයුතු කරන්නේ. එයින් කිසිදු හානියක් ගැටලුවක් ඔබට වෙන්නහැ නිරන්තරේම කරන කටයුත්ත ඉතා හොඳින්ම කරන්නට උත්සාවන්ත වෙන්න. ඒක කිව්වහමනන් සමහරවාස්ත විද්‍යාත්මක අර්තියනං විවිදේව කියියාව නමුත් එහෙම කිව හීතුකාරනම් ගොඩක් එක්ක. ඊළඟට ආලතියෙන ප්‍රශ්නයේ තමයි තෙරුවන් සාසාමන් වහන්සේ සාමීන් වහන්සේ නමකට මා මෙය හෙට වල්දමීයැයි සිතා. බිස්කට පැකට්ටුවක්වත් ළඟ තබාගත නොහැකිබවසන්නට ලැබුණි. ඒ. C. වනුයේ විකාලයේ ලැබුණ නම් පමණද ස්වාමින් වහන්සේ. ඒ. Cී නං අපසාංගීක දාානයන් හිදී පලතුරු හා කැවිරි තබාගැනීම උදෙසා. ෝජාකිදීම පිළිබඳ හා සාංගීක දාානයන්හිදී කටයුතු කළයුතු ආකාරී හා ගිහිියන් අතින් සිදුවන අඩුපාඩි පිළිබඳව කවුණාවී පැහැදිලිකරදන සීක්වා සාංගීක දාානයක් දීමට බලාපපුොරොත්වයෙන් සිටි්නා අතර ඒදී මාතින්යං අඩුපාඩුවක් ඇවී ස්වාමින් වහන්සේලාට ඇවතක් සිදුවේ දැයි වියක් දැනේ තෙරුවන්සානය ස්වාමිින් වහන්ස කියලා. කවුුණාවන්තේ ගුණබර සත්පුරුස්ස පිංවර්ත්නී යාවකාලික යාමකාලික සත්්‍යහාකාලික යාවජීව කියලා අනුභවකන වස්තු කොටස් හතරකට බෙතන්න පුළුවන්. ඒකින් පින්වර්ත්නේ යාවකාලික කියල කියයන්නේ පිළිගත්ත දවස්සේ. දහවල් ඉර මුදුම් වෙනකං. ඇයිකැන උදේ අරුනෝදී ඉඳලා. දහවල් ඉද මුදුම් වෙනකං, පෙරවරුකාලයේ විතරක් වල්ධන්න සුදුසු ආහාර පානීව යාවකාලික වෙනවා. දාන්‍ය වර්ගවලින් පිසපු කැඳබත් මස් මාල්ලුවේ ලවොලු ඇංචරම පිටික වර්ග මේ වගේ මේ නාන ආපකාර ආහාර වර්ග ප ආාවකාලික කියන කොටස තමයි අයිති වෙන්නේ. ඊළඟට පංවර්ත්න තව යාමකාි යාමකාලික කියල කිය කියන්නේ තමන් පිළියාරගන එදින රාත්්‍යයේ පශ්චිමයාමයේ වනකං. තබාගෙනවාල්දන්න සුදුසුපාන වර්ග. එතනදී අස්්ටපාන ඒකට ගැලපෙන දෙෙහි දොඩම් සියම්ඹලා බෙලි දෙලුමාදී කුඩාඒ ගෙඩිවර්ගවලින් ඇල්දියන් සාදපු පාන තමයි යාම කාලික වෙන්නේ. අහෙන් පැහවලා ගත්තදීත් යාම කාලික වෙනවා. ගින්නේෙන් පැහැවලා ගත්තොත් නංගේක මේ පින්වර්ත්න අයිතිවෙන යාව කාලිකයට එතකොට ඒ ූති වර්වම ගන්න වෙනවා ගින්නේෙන් පැසයවුවෝත් තිර මුදුන් වන්න කලින් ගන්න වෙනවා. ගින්නේෙන් නොපසවා ඇල්තින් සකස්කර ගත්තොත් විකාලි ගන්නත් ඒයන්නේ යම පහොද යාමේ වෙන කම පින්වර්ත්න ගන්න පශ්චි මේ යාමේ වෙන කම තබාගෙනවා දන්නට පුලුවන්කම ලැබෙනවා. එතකොත්. පින්ංුවත්නි යාමකාලික යාවකාලික ඒ විදිරතීරුන් ගන්නට ඕනේ ඇයිට පස්සේ සත්තා හකාලික. සත්තාකාලිකයට අයිතිවෙන්නේ පිින්වත්නි පිරිසිදු උප්පැණි ඒවාගේ කාරණා. එතකොට ඒවා සත්තාහා කාලික වෙනවා ගීතේල් වෙන්ඩරු තලතයල් පොල්තෙල් වගේ දීවල් මී පැණි උක්හකුරු මේවා සත්තා කාලිකන් දිනහත කාලයක් ළඟතියාගෙන. පරිහරණය කරන්න පුළුවන් ඇදීවල් තමයි ගීතේල් වඩරු අලතල් පෝල්ස්තේල් වගේ ඒ දේවල්. ඊළඟත පංවුවත්න දිව ඇතිතක්ම පාවිච්චිකාන පුළුවන් දේවුරුත් තියෙනවා මේ ආකාරයට කවුණු තීරුන්ගන්නට ඕන ය පින්වතුන් පූජාකයනකට ඔබටයකෙ හානියක් වෙන්නේ සංගරත්නයට තමයි සිල් පතිබින්නවනම් බිඳන්නේ. ඔගට කැමටි වෙලාව කැමැද්‍ය පූජකාන්න පුළුවනි. සංගරත්නය තමයිඒ තමන් වහන්සේට ගැලිපෙන වෙලාවේදී සාදා සකස්කරවගෙන ක සම්පදාානන්ගේ අනුගමනය කළ යුතුකම අනුව. බලඳයා කටයුතු කරන්නට ඕන ඔය ඇත්තන්ට පින් සිදවීමේ හානියක් නැහැ එනිසාඔ ඇත්ත කැමති විදිහට ඒ පුද පූජාවන් කරන්න ඒවා විහාරස්ථාන වලට ඔබට කැමති පහසුලාට පූජා කළහම ඒ උයපුහාර ඇරෙන් අනිදදේවල් ඒන කැපකරුවල් ලවා සුදුසු විදිහට ඒකයාත්මකරමින් පරිහරණය කරන විදිහක් තියෙනවා. ඊළඟට හලතියන පශ්නේ තමයි අවසරය ගරු පින්හත් සාමින් වහන්සේ. සාමින් වහන්සේ කෙනෙක් හෝ ගිහි කෙනෙක් හෝ. තවත් කෙනෙකුට පින් දෙනකොට. ඒ පුද්ගලයා සාධකයා අනුමෝදන් වී යුතුද ඒ පින් ලබා ගැනීමට එහෙම නොවී රාම් ඒ පින් අනුමෝදන් නොවීද එම පුද්ගලයාට සාර්ල ගැටුළුවක් වුවත් ඒ නිරාකර්ණය කළ ගැනීමට කැමැත්තිං අසමි. තෙරුවන්සානය ස්වාමින් වහන්ස කියලා පින්වැනිි මේක සාර්ල ැටලුවක් නෙමේ. අත්්‍ය අවස්්‍ය ගටළවා සමාජ බොහෝධනාට තියෙන පස්නයක්. පින්වෝත්නී ගිහි කෙනෙක්ක තවත්ගෙනෙක් ස්වාමින් අහසරමක්කෝ ගිහි කෙනෙක් තවත් කෙනට පින් අනුමෝදන් කරාද්දිී ඒ පුද්ගලයා සාදු කිය අනුමෝදං වී යුතුද කියලා ඇුවත් පිංවර්ත්න ඒ සිටන් විතරක් අනුමෝදන් වනත් ප්‍රමාණවත්තියෙනවා යම්කිසි පුුණ්‍ය සත්‍යයක් තියෙනවා ඒට කියන්න තුූ සිතින් පමණ අනුමෝදං වුණත් පින් අනුමෝදන් වීමක් වෙනවා හැබැ ඊට වඩ ආනිසංස වැඩි වෙන වචනයනො මේ අනුමෝදං වුුණොත්. සිතිං විරක් නෙමේ පින්වර්ත්නි වචනයනොත් අනුමෝදං වුණොත් තා බොහෝමහන් නිසංස මේ මේ විපාකයෝ තියෙනවා අනු අනුමෝදන් කරවන දෙන්න. ඒ පින් සතුටම් පිළි ගැනීම. පින් අනුමෝදන් වීම විදිහට තමයි හඳුන්වන්නේ. පත්තන මූත්මය කියන කියන්න ඒකට නමක් පින්කැමති සත්පුරුසයු පින්වර්ටනී නා නාපකාර පින්කං කේනවා. ඒ කන පින්කං තමන්ගේ හිතමිතුරන්ට දෙවියන්ට අනිත්‍යත්තන්ට අනුමෝදං කේනවා.ඒ අනුමෝදන් කේනකොට පින්වර්ත්නීඒ අනුමෝදං වන ආකාරී හැටියයට ඒ අයට ඒ අවස්ථාවීදී ඇතිවන සද්ධාදී ධර්මයන්ගේ හැටියට මානිසංස ලොකු කුඩා වෙනවා ඒ සමාරයට පබල සද්ධාව තිබොත් බොහම හදා නිසංන්ස ලැබෙනවා සමහර ඇත්තන්ට දුර්ුවල සද්ධාව තිබ්බොත් පහදා නිසංස ලැබෙනවා ඒක වාචිකව කියලා පබල සද්ධාවක් ඇතවුණොත් වාකර්මයෙකුත් එක්ක මානිසංස වැඩි වෙනවා නැත්තන් සිතිම් පාමණ කිටල කටයුතු කොත් මනෝකර්මයත් එක්ක පින්වති අනිසංස ලැබෙනවා මනෝකර්මයයි වාකරමය ආදී සෑම විදිියකීම අග සම්පූර්ණව කරනවා නම් ඔය ඇත්තන්ට තව නිත්තයට ඇහෙෙන විදිහට මහන්නගල සසාදුකාදීින් බොහම සතුටතිින් අනමෝදන් එන්න පුළුවන් එතුව රණුමෝදන් කරපු කෙනාට පවා සතුටට පත්තලා තවත් පින්වැඩින්නේක හීතවකුත් වෙනවා. සත්පුරලුස පින්වර්ත්නී ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි අවසරය පින්වත් කල්්‍යානමිත ස්වාමින් වහන්සේ. අමනුස්්‍යයන්ට මිනිසිතට ආවස වී. නිනිසුන්ගින් වැඩකරගත හැකිද. හැකිනම්යි මිදන්නේ කෙසිේදයන්න කවුණාවෙන් පහදාදන සේක්වා තෙරුවන්සානය කියලා. සත්පුල්ස පින්වර්ත්නී. කිසි සේත්ම අමනුසේ්‍ය තවත්ගෙනේගේ හිතටආවේසි වෙන්න බැහැ. ඒකට හීතුව හිත කියන්නේ චිත්තක්ෂන තුනක ආයු කාලයකින් ඇතුව නැතුව යන ධර්මතා වැඩ පිළි වෙලා. ඒක තවත්ගෙනත්ට ඇතුල්ලන්න පුළුවන් දෙයක් නෙමින් ඇතුල්ලෙන්න්න තරන් කාලයක් නැ. ඒ පරම්පරාවත් තියෙන්නේ. ඒ කෙනාට අදාළව තමයි ඒ චිත්ත පරම්පරාව පවතින්නේ. එතකොට සත්පුරුස ෆිංවර්ත්නි හිතට ආවේශ වෙන්න බැරි වනාට අමනුස්සයෙන්ට පුළුවන්. ඒ අයගේ සරීරවලට ආවේෂ වෙන්න. ඇඟට ආවේශවෙන්න පුළුවන්. ඇඟ දුරුවල කරනවා සම්පූණය මහබැයි සරීරයේ අමනුස්්‍යයාගේ පාලනයට ගන්න පුළුවන්කමක් නැහැ. මොකද අමනුස්සයාගේ පාලනයට සම්පූර්ණීම ගන්න පුළුවන්කමක් නෑ. නමුත් ඇඟ දුරුවල කරනවා. ඇඟට ආවේශ වෙලා යම්පීදා ඇති කරවනවා මේ අපහසුතා ඇතිකරනවා. ඒවාගේ විකාර දේවල් කරවනවා. නමුත් පිින්වන සීයට සයක්ම පාලනයට ගන්න පුළුවන්කමක් නැහැ. ඒවාගේ මිනිස් සිතට ආවේශවෙන්න පුළුවන් කමකුත් නෑ. නමුත් සරීරයට ආවේශ වෙලා දුක්කාදර ගොඩක්. ඇතිරවන්නට පුළුවවා ඒවාගේ තත්වයක් තියෙනවාන ඒක මිදන්න හොඳ මදේ තමයි පින්ංවර්්න තුනුරුවන් නිරන්තරීම නිවසටනිකයන්නේ තුනරුවන් මුල්කරගෙන පුද පූජා වන්දනාමානාදිය කරගෙන නිරන්තරීම නිවසට දෙවරු එන විදිට පින් අනමූදන් වෙන්න දෙවරු එන විදිට පත්කරගන්න ඔය ඇතු බුද්ධ පූජාදී කවුන හැමදාම සිද්ධ කරමින් දේවතාරාත්නාදිය කරමින්, දෙවරුත් එන ආකාරයට කටයුතු කරමින් පින්වත්නි ඔය තත්තයමි දෙන්න ඕකට තව උපදෙස් බොහෝමයක් දෙන්න පුළුවන් ඒවකයාත්මක කලා ඔය තත්ව මගැහැනවා. ඊළඟට හලතියන ප්‍රශ්නය තමයි අවසරෑ පින්වත් සාමින්න් වහන්සේ අද බිස්වුනේශාසනයක් නැත. මතුවිය හැකිද මෙ මතු ඇතිවී හැකිද නොවී. අද පමණක් නොව අන්ුරාත්භූ රාධානී මෙපිට ලක්දිව බිස්වුනේශාසනයක් මෙහිිනිසස්නයක් ගැන් තොරතුරු අනාවරණය නොවී. උබේ පාතිමෝක්සේ ගන්තයේ ඇමේ සඳහංවී තිබුණ. කවුණන සම්බන්ධයෙන් පැහැදිලකිරීම සිදු කරනමෙන් ගෞරවීන් ඉල්ලා සිටිමි තෙරුවන් සානය කියලා සත්පුරුස පින්ංවර්ත්නයේ. භාගිවතුන් වහන්ස ජීවමානය වැඩිහිටේ කාලයේදීම උපසම්පදාව ලබාදන කව ඉදියක්ත් තියෙනවා. භාගවතුන් වහන්සේ විසින් අන්දන වදාළකනවේදයක්කේ අවිච්චින්නව ආකණ්ඩව අනිවාරයම පැවතින්නට ඕන. භාගිවතුන් වහන්සේ දා ආරම්භ කරපු ඒකාවේදේ. පිංවර්ත්න ඒ අනුව, නත්ති චතුත්තකම්ම කෙර විනේ කරමයයක් තියනව කරන්න. ඒක කරන්න උපසම්පදාවයි ඉන්න බිස්සුනීන් වහන්සේලා අවස්්‍ය වෙනවා. එයට උපසම්පදාව ඉන්න බිස්සුුණී වහන්සේල්ලා ලෝක හොයා ගන්න නැතුවගේ අවුරු දදාහක විතර කාලයකින්ල. අන්තිමට ආරංචි වෙන්නෙත් බිස්සුනින් හසල වැඩිහිටියකේලා සාහිත්‍ය ඉතිහාසේ. අවුරදු දහසක විතර කලි. අදට අවුදු දහසකතට කලින්. එනිසා සත් පුරුස පින්වර්්නි බිස්සුුණනි ශාසනය ලෝක අතුරු දහං වෙලාතිය එන්නේ ඥතිී නති තත්තුත්තකාම්ම විනේ කරමය කරන්න පුළුවන්කමක් නෑ කරනවා නම් පින්වර්ත්නිි එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි උපසම්පද අබිස්සුන් වහන්සේලා හතර නමත් ලිංග විපරියාසයක් වෙලා කාන්තාවම් බවට පත්තු නෝතින් එතනින් බිස්සුන ශාසනය ආරම්භ වෙනවා. ඊරඟට අහලතියන පස්නේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරවීවා. නිසි ආකාරයට නොපිහිටන කලලයාන්. මවගේ ජීවිතයට හානිවරන් නිසා. ඉවත් කරනු ලැබී. මේ නිසා ඊට අවසර දෙන මවට හෝ නිවැසියන්ට හෝ දොස්තර මහතාට පවක් සිදුවේද කියලා. සත්පුරස පංවර්ත්නී. නිසි ආකාරයට නොපිහිතන කලලයා. මහුගේ ජීවිතයට හානිවනවා කියීනවාට වඩා හුගක් කලාවට වෙන්නේ. නිසි ආකාරයට නොපිහිටන කලයම් පින්වත්නී යම් රුදිරබිින්දු දෙකතුනක් කියීම එලියතයෙන කොට ඒ කලලයේ ස්වභාවය දුර්ුවල වෙලා යනහින්ද. ඇවිධාකාර මන්ද්‍ර ුද්ධික විධාකාර අඩුපාඩුකන් සහිත දරුවෝබිහි වන්නේසා ඒ මහුපියන්ටඒක බාධාව කලදරයා ජීවත්වයෙන වදයක් විදියට සලකමින් තමයි. අර කලේ සමහලාවට අයින් කරන්නේ. සමහලාට අම්මගේ ජීවිතයට හානියක්ක් විද සලකන අවස්ථාාවන නමුත් බහතරයක් ම තියෙන්නේ උප්පාත්්‍යය ලබන දරුවා. අංග විකලාදී තත්ත්වයක දර්ුවයෙක් වන හින්ද. එවැනි දරුවේෙක් උපත්තිය ලබන්න කලීම නැතිකලා අයිංකළ දැමීම තමයි කරන්නේ. එතකොට ඔහු ඒවිදිහට අවමේ අංගවිකල මන්ද බුද්ධිකාදී විදිහට උපරින්නේ. ඔහුගේ පෙර කරමොල් හැති ඒකන අ රුදුරබින්න් එලියතෙන්නේ. ෙ වෙලා යම්මහයකින් ඒ බැහැරි වෙලා එහම කටයුතු වෙන්නේ එතකොඩ පින්වුවත්න ඔහුගේ ඒ පෙර කකුසල කරමහින්ද. ඒදී වෙලා ඔහු දැන් ඇවිත්තින්නා මනුස්සලෝකෙ නමුත් මනුස්සලෝක වනත් අහිතුක සුගත යඋපාත්තියක් අන්ද ොු ිහිරිම අඳ බුද්ධික උපත්තියක් යන වටිනා ඔපාතිය සතරාපායට වඩා. සතරපා උපත්නවට වඩා මනුස්ස ලෝකව වුණත් පින්වුව හහිතුක සුගති උපත්වයක් මේ මනුස්ස ලෝකය නෙන්නේ එන්ස සතරපායට වඩා මෙිහිදි පින්කංකරවන්න පුළුවන්, විවිධාකාර මේ ස්වභාාවයන් තිබුණනත් කියන්දදි හරියට නොතේවුනත් යම්මට මොකතහරි හුවතින් යයාතින් යම්යංකු සරරවන්න පුළුවන් මවපියන්ගේ. කල්්‍යාන මිත්‍රත්වේ මත නමුත් ජීවතන්න මවපියන්ටක වදයක් කරදරයක් ඒක ලැච්චාවක් අපහසුවක් වේදනාවක් වගේ හිතර සමහරඋදවී ගපසාකිනී වගේක නව නමුත් පිංවර්ත්නි ඒ අයගේ කර්මාදී හිතුවම් මත. ඊ අ එහෙම උපත්ය ලබනකොට මවුපියන්ට පින්කරගන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි එවැනි දරුවන් ගක්සා කරන්න ඇතුයි ඉවත් කරන්න ඇතුව හදලේ අයින් කරන්න ඇතුව එවැනි දරුවනවත් බිහිවන්න සරස්සරේ දරුවන්ට ඇ උපස්ථාන කරමින් හොඳ රැකබලාගෙන බොහෝ පින්කරගන්න පුළුවන්කමතියන ඝාතනය ඝාතනයමයි. ඊළඟට ආලතියෙන ප්‍රශ්නේ තමයි පින්ගුවත්න අවසරය පින්වත් ස්වාමීන් වහන්සේ. අපගේ ඉදිීන්තා ජීවිතයේදී විභාගාදී කටයුතුවලදී. ුවමනාව තිබුණත් පාඩන්කිරීමට හිතින්න්නේ නැතිවීම ආදයට බලපාන හේ තෝකුමත්ද. එවැනි අවස්ථාවර්දී කරම විපාකවල බලපෑමක් තිබේද. කාමච්චන්දයාදී නීවර්නිසා එසේ වෙනවාද. ඔබහන්සේට නිවංආබෝධය පින්ස මෙම ධර්මදානමය පිනඳ උපකාරවේවා කියලා. පුණාවන්ත ගුණබර සත්පුරුස්ස පින්ංවර්ත්නී විභාගාදී කටයුතු ලංවෙනකොට වගේම සාමාන්‍යනු තුොයඇත්තු හොඳට ඉගෙන ගන්න ඕන පාඩැංක දන්නට හිතන් නැතිවෙන්න පින්වර්නි පබලමදී තමයි කම්මලිකම ප්‍රබලමදී තමයි හිතේ ගති කම්මලිකම අලසකම ඒකට කරමයපාග බලපෑමක් වෙන වද කියෙ ඇහවුවත් දැන්කම්මලකමට හුරු වෙලා සිතසා චෛසිකඒ කටයුතුවල යොදවාලන චීත්නාවත් අලසමට්ටමකම් පැවැතිල්ලා කල්දානිහෙම දැහුරු වෙලත් ඇති හෙටකරනවා හිටකරනවා කියලා ඔය ඇත්තෝම දැන්ඒක මහ කරමයක් බවට පත් කරගෙන ඇති. එනිසා නරක පුරුදු අයින් කළදාලා උත්සාහයිෙන් වීදීෙන් අනාගතී ගැන හිත්ලා දුලදක්නානුවී යුක්තු පින්වර්ත්ි හොඳ විහස හන්සේලා ා ක. යුතු කරමි ඉගෙන කියාගන්න ඕන ඒ දැනුම ඔය ඇත්තන්ට සස්සධී බොහෝ තැන්වලට උපකාර වෙනවා. පොතේපතිය දැනුම වනඔක ජීවිතය අදල් දැනුමක් ලබාගත්තත් දෙලුව යහපත පින්සේ අතිසෙම්ම උපකාර වෙනවා. සිතය දුබල බව චිත්තවේගේ හීන බව සිතේ අලස් භව ය කියලා හඳුන්වන්නේ. චෛත සකයාන්ගේ දුබල බව අලස බව මිත්තේ කියලා හඳුන්වන්නේ. රව තින මිද්දය දෙකේම පින්වර්නි හිත හැක්කිලීම වෙන්නේ. වීද දුරුවලවීම වෙන්නේ. නිද මත ඇතිවීම වෙන්නේ. ඔය ඇත්තන්ට තින මිතේ බාධාදිය තමයි ඔය බහුලව තියෙන්නේ එක නැතිකරගෙන වීදෙන් කටයුතු කරන්න. පවත්නී ඊළඟට හලතිීන පශ්නේ තමයි අවසරය පින්ංවත් සාමින් වහන්සේ. බොහෝ ජාතය කතාවල අපාසන්නේ භෝධිසත්වයන් වහන්සේ රජවරුන්ගේ සමයන්ගේ ඉපද ඇති කතා අවස්තූන්ය තාක්ෂණී දියුණුකාලවල බෝධිසත්වයන් මෙලෝ පහළ නොවීද පහදන සීක්වා කියලා. කවුණාවන්තේ ගුණබල සත්පුරුස පින්ංවත්නී. ඔය ඇත්තු එහම හිතන් එපා. බොහෝ ජාතය කතාවල පිින්ත්න බොජිසත්යන් වහන්සේ රජවරුන්ගේ සම්වල ඉපදී ඇති කතාවස්තු සඳහන් වෙනවා. එතකොටට තාක්ෂණක දියුණු කාලවල බුධිසත්යන් වහන්සේ මිලව පහලවින් නැද්දකි ලැහුව තාක්ෂික දියුණු කාලවල භාග්‍යවතුන් වහන්සේ එක බුධිත්වයන් හසල පහලවෙන ඕන තරම්. හැබැ පින්ංවර්ත්නි දීශනා කරලා අදතා අපිට පවතින්න ජාතය කතා කහිපයක් පමණයි. ජාතය කතා කීපයක්තුවාමනය පවතින්නේ පිංවත්ී ඒ අතීත කතා වලතියෙන්න්නේ පින්වන අතීතයේ තිබුණු දීවත්. තාක්ෂණය සහිතව තිබුණු අවස්ථා භාගවතුන් වහන්සේ එදා දේශනා කලාානා මෙවැනි තාක්ෂණයක් මෙවැනි කාරණා මෙහෙමයි කියලා සහර ඇත්තු පිංවී ඒ කාිහිතය විශ්වාස කරන්න හැ. ඒ ධර්ම පිම සකඇතික ගන්න හමකොහොමද වෙන්න ඩේ යන්නන්නේ හෙමකොමද වෙන්නේ මේ අභ්‍යාවකාසිතාන්න එකන එහමොහොම මේ වගේ උපකාන හදන්න. එහම බෑ ආදීවිදියටට භාගවතුන් වහන්සේට චතුරාට සත්වයා බෝධිය උදෙසා ධර්මද ස්නාකිරීමම් නෙමි අරයට ඉදීවාල් නිර්මාණය කරන අවර්ස කරන තාක්ෂණක මඟ පෙන්නීම කරන තත්වයට පත්වෙනිට තිබ පිංුවත් භාගවතුන් වහන්සේ. සියලුකවුණු දකිනවා සිරුකවුණු දන්නවා භාගිවතුන් වහන්සේ විසින් තාක්ෂණය දියුණු කාලවල පිංවරත්නිි බෝ සත්තන් වහන්සේලා පහල නොවෙන මාක්‍රදේශනා කළී නැත් පහළි වෙනවා නිවාරයෙන්ම. පහල වෙනවා නමුත් පින්වරත්නි ඒකුමේ අපිළඟ පවතිනයේ ජාතය කතා කීපේ තුළ පන්සේගානක් වන ඒ ජාතය කතා සුරු කීපේ තුළ පිංුවත්න එවැනි කාන සඳහන් ඔොවුනාට සමහරජාතය කතාවල අදකාල ඉන්න උදවේ විශ්වාස නොකරන විශ්මේ ජනකදවල් පින්වුවති තියනවඒක විස්්මේ ජනක දේවල් කියල සඳහන් කලාට අද අපි ඒ කාලේනං ඒක විස්මේ ජනක දේවල් නෙමේ විශේසයම සත්තු කතා කරන වගේ කාලණ ඒකඒ විදිහට තේරුම් ගන්නට ඕනෑ. සත්පුරුස පින්වුවනී ඊළඟට අහලතින පශ්නේ තමයි අවසරය පින්වස් සාමින් වහන්සේ. මම පාසල් අධ්‍යාපනය ලබනා ළමයි. මම මෙම දහම් ගැටළු වැඩ සටහනට දැනට මාසයක පමණ කාලයක සිට සම්බන්ධ වෙනවා. මින් ලබාගත් දැනුම බොහෝය. මට ගැටලුවක් පවතිනවා. ලෝකී කවුරුම් හෝ කෙනෙකු විසින් සිදුකරණා යහපත් ක්‍රියාවල පුුණ්්‍ය සක්තිීන් අපටත් ලැබීවාය සිතුුවහෝත් අපටත් එම පින් ලැබියේ හැකිවේද. කවනාවෙන් පහදාදනසයක්වා තිෙරුවන්සාණය කියලා. සත්පුරස පින්ුවර්ත්නේ මේ වැඩසටහන අකන්්ඩුවම සවනය කරන්න. පින්වන්ත දරුවෝ මුළතිපිටකම අලලා හැම දහම් ගැට්ලුවෝකටම ලැබෙන මේ පිළිතුරු ඔබේ ජීවිතය හැම පැත්තකීම පෝසනය කරාවි. ඔබ ජීවිතයට මහ ආලෝකයක් වේවි. ඒවාගේම මේ අහලා තියෙන ප්‍රස්නේදී ලෝකයේ කවුරුම් හෙක් හු කෙනෙක්. සි සිද්ධ කරන හපත් කියාවල පුණ්්‍යශක්තියන් අපටත් ලැබීවායකල ඔය ඇත්තු හිතුවුවත් ඔබේ වගේ යහපත් දේවල් දකිනකොට පීනකොට අනිත ඇත්තු කරන යහපත් දවල් දකි දිිපීද්දී. ඔය ඇත්තන්ටත් මයිතය කවුණා ආදී යහපත් ධර්ම යෙත්න සිත්් ඇතිවෙනවා. ඒවාට යහපත් ප්‍රචිපලම ලැබෙනවා. ඉදිසියාමානනාදී නැතුව යහපත් සිතිවිලි ඇවීම. ඔබේ දෙලෝ යහපත උදෙසා. පව පිංවර්ත්නී යහපත් කියාවල පුුණ්‍ය ශක්තියන් අපට ලැබේ වාය කියල ඔබ යම් විදිහකතයම අධිස්ථාන කරනකොට පින්වර්ත්නී ඔබට ඇතිවනයේ කුසා සිත්වලට යහපත්පචිපා රාසියක් ලැබෙනහින්ද ඒ වගේ කාණ සුදුසුයි එහෙම කරන්න ඒ විදිහට අනුමෝදන් වෙමින් කටයුතුකාන අනුමෝදන් කරන්න. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට හලතියන ප්‍රශ්නේ තමයි. අවසර පංවත් අපේ ස්වාමීන් වහන්සේ මයිතී භාවනා වැඩීම සඳහා නිදට ඇදමත අදාළ ඉදි අව්වෙන් සිට භාවනා වැඩීම සුදුසුද්ද. කාාතිී නින්දට පත මෙම මෙය සෑම භාවනාවකටම යෝගවීද කියලා. නිදන ඇදමත අදාලි ඉදි අව්වෙන් සිට භාවනා වැඩීම සුසුදු කිය ඇහවුවත් නින් දෙ යන්න ඇත්න සුදුසුේ. ඒ ඇත්තන්ට එයත් ආසනී භවට පත්වයෙකු සල්වැට්නවනේ බොහෝ දෙනා හම කරන සංගරත්නයන්නේ. ඇඳ මේ භාවනා කරන්නේ ඒ විදිහට පින්වත්නි නිදන ඇඳමත අදාලීරී අවුවේ නිඳලා භාවනා වැඩීම සුදුසුයි රාථයනින්දට පැටම එහෙම කරන්න එහි කිසිීම ගැටලුවක් නෑ හැබැයි එහෙම කියලා භාවනා පැත්තකින්තයල් නිදාගන්නලඟ පා. ත්පුරුස පිින්ුවත්නී ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි පංවස් ස්වාමීන් වහන්සේ රටී පවතින තත්වී නිසා බොහෝවිට නිවසීසිට ධර්මදීස්නාවලට සම්බන්ධ වන විට හිත වෙනත් අරමුණ ගන්නවා නමුත් පන්සලෙ හූ භාවනමධ්‍යස්ථානකදී ධර්මර්ස වනය කරන විට ත් අරමුණ කරා යන බව අඩි වෙන් දැන්නවා. පින්වස්සාමින් වහන්සේ මේ ජීවිතයේදීම මාර්ගඵලයක් ලබාගැනීමට සිත රැක්්ගැනීමට අවවාධයක්දැන සීක්වා තෙරුවන් සානෑ කියලා. පින්වවෙනි ඔය හි ගැන ලින්ම තේරුම්ගා ොේ හිත එකක්නමේ සිත් පරම්පරාවක් ඇතිව නැතුව යන ධර්මතා ගොඩක්. ය සිත නිරතුරුවම අතීතයේ ඔබ ැස්කරගත්ත කරමාදී විපාක විදිහටයම පවතින ධර්ම ගොඩක්. ත inචාලයක් වගේ. ඔය හිතට පුළුවන් ඔය ඇත්තං ඕන මොහොක අපාගාමී කරවන්න. ඔය ඇත්තු අමාරියුවන් හරි කුසාල්ධදියුණ කරගත්තු සුගතිගාමී කරවන්න. එනිසා සත්පුලස පින්වර්ණි හිතර රැක්ගන්න මඕන හිතර රැක්්ගාදී මතක් කරගන්න මහන ඇත්තු අපාය සම්බන්ධ. සතර අපාය මතක් කරගෙන හිතරැක් ගන්න පැත්තර උනන්තුනාාන පින්වර්ටනී ගෙරදී ඔබ හුගා පරිසංවීවි මොකද හැම ජවන් සිතකටම ලැබෙන විපාකතීරුම් ගත්තාම ඔබෝට අනාගත හානියක් කරගන්න. ඇතුව සුවසී කටයතු කරගන්නට වග බලා ගනීවී. එනිසා සිත්තයි අපායයි දෙක ොඳට අධ්‍යනය කරන්න බයි වෙන්න සසරටපින්ගුවත්නී විහෙද විහාරස්ථාන වලේ සාන්ත සුවදායි පරිසරය තුළ කොහොමච්චිත්ත ඒකාගතාවය ගොඩ්න ැගෙනවා නමුත් ඔය ඇත්තන් නිවස වුනාතේ කරගන්න පුළුවන්. ඊීළඟට අහලතිීන පස්නේ තමයි අවසරය ස්වාමන් වහන්සේ. වර්තමානයේ විසිතුරු මසුන් අලවිය බොහෝසේ සිදු වෙනවා. එමගින් පවක්වීමට හැකිද, සත්්‍ය වෙරදාම යත්තට වැටෙනවාද. මන්ද බොහෝ විසතුරු මසුන්ට ස්වභාවික පරිසරයේ ජීවත්තීමේ හැකියාව නැත. එමෙන්ම ගෙවල්ල පූසම් පැල්පුවෙන් පැටවු දැමූ කල මාස කීපයකින් එම පැටව වෙනත් අයට බාර දෙනවා. මේක පවදද මන්ද අම්මගින් පැටවු විමීමක් සිදුවන් නිසා. මේ පැහැදිීක දෙනමෙන් කවුණාවෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සාණය කියලා. සත් නිසත් පුරුස පින්වර්ත්න. වර්තමානයේ විස්තුරු මසුන් අලවිය බොහෝ සී සිද්ධ වෙනවා එමගින් පවක් වෙනවාති කියීල ඇහුවොත්. අතීතීදීත් අස්සවෙළදාම වනා ගවවෙළදාම වනා, බොහ වෙළදාම් තිබ්බ භාගිවතුන් වහන්සේ ඒ වෙළදාම දෙැහැමි හැකියාවක් කියලා වෙළදාාම් සම්බන්ධුව දේශනා කලා. එතන්දී අස්සවයු මිලදී ගැනීම ගවයින් මේ මිලදී ගැනීම ආදී කවුණු තිබන නමුත් ඔයඇත්තු විස්තුරුමසුන් සම්බන්ධව හිතද්‍යෝන් කූඩු කිරීම හිරකිරීම වගේ වදදීම් ඒවගේ දීවල්ට අකුසලයාන්ට අකුසල විපාක. ලැබින්න ඕන පින්වන නමුත් අතීතීද අස්ස වරදාම ගවවරදාමාදී කාන ඒ කාලෙත් තිබල තියෙනවා. ඔය ඇත්තු හැකිතා සත්වෙන්ට හන්නොකර කටයුතු කරන්නට ඕන. ඒවාගේීම පින්වත්නී ඔය පින්වතුන් සත්ව විලදාමයක්ත්තට වැට්න මද කියලා ඇහුවොත් එමගීම් පවක්වෙනවා සත්ව වදාමට වැටනවද ආදීවිදියට ඇහු හාම පංවති භාගවතුන් වහන්සේ විසින් උපාසකයින් නොකරීතු වල්දාාම් පහක් දේශනාකද තියනවා ඒ විළදාාම පහ තමයි පංචිමා භික්කවී වනිජාපාසකේන අකරණීයා කත මහ පංචය. භාගවතුන්හසද ස්නාකරන පින්වාත් මහනි උපාසකයෙන් විසින් නොකළ යතු වෙළදාාම් පහක් තියෙනවා එවරදාාම් පහමනවද. සත්වනා සත්්‍යව වනිච්ජා මන්ස වනිච්්‍යා මජ්‍ය වනිච්ජා විස්සවනිච්චා කියල සමහර පරිවාතනවල මේක අම්්‍යාව මෙනස්කන් තිබනාට තිිපිට කේ තුළ පින්ංවර්නි ඒ පිළිබඳ මෙහෙම සඳහං වන තැන්තියෙනවා. ඒ තමයි පින්වර්ත්නී සත්්‍ය වනි්චා සත්්‍ය හිංසා පින්සඋනු අයුවේඩාම. ඒ සත්ව වනිච්චා වහල් වළදාාම, මංස වනිච්චා මස් පින්ස සතුන් වෙළදාාම මච්ච වනිච්චාමත් පැම් මත්‍රවිය ඒ වේවවලදාාම් කිරීම විසවනිච්චා වස විසවළදාාම විදිහට තම ඇපින්වනී අධර්මික රැක ආවම් භාගිවතුන් වහන්සේ දශස්නා කර තින ඒ වගෙන් වැලකිලා කටයුතු කරන්නට ඕනෑ. පින්වත් ඊළඟට හල න පශ්නේ තමයි අවසරය පින්වත් අපි සාමීන් වහන්සේ. උදේසනක් බුදුරජාණන් වහන්සේට ගිලම් පස ඇහෝ පැංහෝ පූජාකිරීම සුදුසුද. ප්‍රරාජකාරී බහුල අවස්ථාවල පැම්පමණක් පූජාකිරීම පවද්ධ තිරුවන්සාරණය කියලා. පින්වති මොනවත් පූජා නොකර හිටියොත් මොනමකුසලයක්වත් වෙන්නන්නේනෙ ඔය ඇත්ත මොනම කුසලයක්ත් වෙන්නේනෙ. ඒනිෙසා ඔය ඇත්තවෝ මොනවාහරි පූජ කරන්න ඒකින් ඔය ඇත්තන්තේ පූජා කරදී හැතිියට කුසල් ලැබෙනවා පුළුවන්න්නම් පැන්වීදුරුවක් කරි පූජා කරල උතුම් බුද්ධ පූජාවන්සිි පවත්තමින් ඔබේ ජීවිතීයට රැක්කවරනේ ආරක්ෂාවී මහපින් බලේ අත්කරගන්නට වග බලාගන්නට ඕනෑ මොනවාහු පූජා කරන්න. ඊළඟට අහලතියෙන පස්ස්නේ අවසරයපින්ව ස්මීන් වහන්සේ පළමුුවඳ නමස් කාර කරමින්. ස තවසතෙක් දඩයන් කරන විට. බේරා ගැනීමේදී පවක් සිදුවේද. ජලීයට වැටිය සිටින සතෙක්. ඒ සතාගේ කර්මය කියල බේරා නොගෙන සිටවිට පවක් සිදුවේද. කවුණාවෙන් පැහැදිලික දෙන සේක්වා. ඔබහන්සේට මේ පින් උතුම් නිර්වාණය පිණසම හීතුවීවා ඔබහන්සේලා මේ කරනුතුම් ක්‍රියාවට ඔබහන්සේගේ කවුණගුණයට බොහෝම පින් තෙරුවන්සන්න අපේ සාමිණහස කියලා. තමන්ට දුක් ඇතිවෙනවාට අකමැති වගේීම. අනුම් දුක්පෙනවට පින්වර්ති අකමැති ස්වභාවේ තමයි අනුන් දුකින් මුදවන්න කැමති ස්වභාවේ තමයි කරුණාව කියලා කියන්නේ. කවුරුහරි කෙනේගේ චිතසන්තති කවුුණාව ඇති වුුණොත් ඒ කවුනාවට අදාළකියාවට ඔහුට ඉතා උසස්පතිඵල විපාකයෝ ලැබෙනවා. කවුනාව ඇතිවෙන්නට ඕන. එතකොට සතෙක් අවසතික් දඩයන් කිරීමේ දෙහු තමන්ගේ ආහාරවේල හොයාගන්තී න මාරුය. නමු සතෙක් ජලීගි ජලීට වැටල ඉන්නකොටඒ සතාව ගොඩ ගැනීම වගේ දීවල් පින්වර්න මහ විශාල කුසල කරමයවූ බවට පත්වෙනවා දැන්. සතයක් අවසතයක් අල්ලගෙනනීදී ඇතින්ද ජීවිතයේ බේල ඔහුගේ ආහාරවල නැති කල දැමීමෙන් ආහාරවල තමන්ට අහිම කරපු හින්ද ඒ සර්පයාහරි සතාහරි අඩදීකර මනුස්්‍යත්තික බද්ධවෛදය හදාගන්න වනක් පුළුවන්. නමුත් පින්වර්නි ඒවගේ ඒ සත්වයාව බේනකොට කවනාමෛත්‍රය ඇතිකර ගත්තාන ඒ නොත් යම්කිසි කුසයි ඇති යෙනවා. ඇතකොට මාන්ටියන් සම්පතයක් ලැබුණහම ඒ ගැන සතුට වෙනගේ අනුන්ගේ සම්පත් ගැනත් සතුටුවෙන් ස්වභාවයක් අතක ගන්න ක මුදිතාවත් වෙනවා පංවර්න ඔය ඇත්තු යහපා චීතනාවී යහපත් දීවල්ම කරගන්න ඉතනදී සතික් සතෙක් දඩයංකනකොට බේරා ගැනීම දී ඔහුගේ ආහාරවෙලා කහෙම කිරීමක් වගේ වෙන වගේම ඔය ඇත්තන්ට කවුණාව ඇතුනෝතින් ඒකින් යහපත් කුසලයක් වනත් සිද්ධ වෙනවා. ඒවාගේ පින්වර්ත්නී නිරතුරුවම ඔය ඇතෝබේ සසරේ ස්වභාවිීතීරුන් අර්ගෙන ධර්මී හැසරී මඟ පල්ලබන්නට අධිස්ථානසී ීව කටයුතු කරගන්නට ඕනෑ. ඊළඟට අහලතියන පස්නේ අවසරයගරු කල්්‍යානිමිත ස්වාමින් වහන්සේ. සෑම මසකන් පොහෝදින සිල් සමාදංවන අවස්ථාවයේදී. මෛතයේ භාවනා කරන විට අපේගරු ස්වාමින් වහන්සේ අපට කියා දෙන්නේ දෙමාපියන් ගුරුවරුන් දූදරුවන් සහෝදර සහෝදරියන් යහළුවන් වැනි අයව සිහිපාත්කර භාවනාවේ ඉදින්න කියලයි. නමුත් පරම්පූජනය රීරුකානයේ චන්දීමර ස්වාමින් වහන්සේගේ පිටුවක මම දුටවා. එසේ නොකළ යුතුය. මෙත්වැරීමට තමාගේ සිත පහදවා ගත හැකි ගුරුවරයකු හ ගුරුවරේවැනි කල්්‍යානිමිත්‍රයකු තෝරාගත යුතු බවත් මේ ගැන කවුුණාවෙන් පහදා දෙන සේක්වා. එසේ නම් ඉදිරි භාවනා වැඩසට අහංවලදී මාවිසින් අනුගමනය යුද කර යුතුද පින්වත් ඔබහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබීවා තෙරුවන් සන්නය කියලා. සත්පුරුස පිංවර්ත්නයේ මෛතයේ භාවනා වඩන්න පටන්ගන්න ක්‍රමයක් තියෙනවා. එතන්දි මෛතයේ භාවනාතරමයන් වඩන්න පටන්ගන්නේ තමන්ගෙන්. තමන්ගේ මම වර නැත්තෙක් එෙන් ම ම වඩ නැත්තෙක්කෙන්ම ම වෛර නැත්තෙක්කෙන්ම මම තරහා නැතයෙකෙන් ම ආදී විදිහට පින්වත්නි වෛර නැති බව තහවුඩු කරගින් තමයි තරාවට එන්නේ. එමයාදී විදිහට මෛතී භාවනා වඩන ආකාරයක් තියෙනවා. ඒ ආකාරයට වැඩන්නේ ඒකෙන් ප්‍රතිඵල ගන්න බලාගෙන නැවිෙනවිෙන ආකාරවලට වරල කටයුතු කාන පුළං හබැ ප්‍රතිපල් ලැබෙන්නේ ප්‍රතිපල් ලැබින්න නම් පින්වර්ත්න ඒ මෛත්‍යී භාවනා වැඩිය යුතු ආකාර එට වඩන්නට ඕනෑ. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට අහල තියෙන පස්්නයේ තමයි පින්වර් ස්වාමින් වහන්සේ කවුුණාව සෝකයක් සමඟ පැමිණි. නත් අභිධරමයේ තිබෙන්නේ සෝකයේ අකුසලයක් බබයි. කවුරු හරි කරදදේ හෝ ලෙඩවෙලා සිටින විට අපට දැනෙන්නේ සෝකයා සමඟ දුකල්. අනුකම්පාවක් වේදනාවක් කවුණාවක් නේද කවුුණා පමණක් දක්වන්නේ කිසිේද පහදා අධෙනසීක්වා තෙරුවන් සරනයි සහිල් දෙනාට නිවන් අවබෝති වේවා කියලා. සත්පුරුස පිංවත් න තමන්ට දුක් ඇතිවෙනවට අකමැති වගේ අනුන් දුවෙන්නේ එකට අකමැති ස්වභාවේ හඳුන්ුවන්නේ අනුන් දුකින් මුදවන් ස්වභාවේ හඳුනුවන්නේ කවුුණාව කියලා. එතකොට ස්මේ පිංවත්න කවුුණාව සෝකයක් සමඟ පැමිණවගේ රැකිව්වොත් කවුුණ පැමිණෙන්නේ අනුන්ව දුකින් මිදරීමේ අදහසින්. ඒ කියන්නේ අනව පින්වර්ත්නී දුක් නොවන ස්භාවයට දුකින් මිදිලා සුවසය කටයුතු කරන ස්වභාවයට තමයි පින්වර්ත්නි කවුනාව කර කියන්නේ. එතක දෝමනස්ස වේදනාව කියන අරමුණේ නරගගති ආස්වාධනය කරන ස්වභාවේ. සෝකයේ කියලා කියන්නත් දෝමනස්ව වේදනාවට දේසමූල හිත්වල පින්වර්ත්නි දෝමනස්ස වීත්නාවයේ දයන්නේ එතකොට සූකයේ කියන්නේ දෝමනස්ස වීත්නාවට කවුනාව සෝකයය කියන්නේ පිංවර්ත්නී ඉතා විශාල වෙනස් කම්දක්වන ධරමතා දෙකාක්. සත්පුරුස පිංුවර්ත්නී ඊළඟට හලතියෙන පස්්නේ තමයි සිත එක් අරමුණක් ගත් විට. එයඔස්ස කරාම බොහෝ වෙලාවක් පවතින්නේ ඇයි දැයි. සි එන විට සෑහෙන කාලයක් ගතිවෙලා බව වැටහෙනවා. පින්වත්නී හිත එකරමුණකට ගත්තාම එක අරමුණකීම බොහෝ වීලාවක් පවතින්නේ ඇයි කියලා ඔය ඇත්තුෝ හිත වූතින්. ඔබ එක අරමුණක් ඔස්සේ හිත එකන්ක දෙගෙන කටයුතු කරන්න පුරුදු වෙලා. පින්වෝද අතසේම උපකාර වෙනවා. ඔය ඇත්තු... නිරතුරුවම ධර්මයේ හැසිරවෙන්නට ඕන ඒ ධර්මය හැස එන ගමනේදී. හිතේ කාරමුණක තමයි නන්වන්නට ඕනේ සිතේඒ කාරමුණකට නන්වමින් මක පැල් ලබා සසරින් ඉගොඩ වෙන්නට අධිස්ථාන සීලීව කටයුතු කරන්නට ඕන. පින්වුවර්නේ සිතේ කාරමුණකට ගත්තාහම යෝස්සේම බොහු වේලාව භාවනා කරාද්දී. හිත එකඟව එහෙම පවතිනවා කියන්න ඒ දියුණුව අත්‍ය අවස්සයික උපකාරවෙනවා එනිසා කටයුතු කරන්න. පින්වත්නී හිතේ කාරමුණකට නන්වමින්. ඊළඟට හලතියෙන ප්‍රශ්නය තමයි පින්වත් ස්වාමීන් වහන්සේ. දජගග සූත්‍රයේ අප අසා තිබෙනවා සුරාසුර යුද්ධය සිදුව බව. එවිටේම යුද්තයේ හීතුවෙන්ද දෙවියන්ගේ මානයේ සිදුවිය හැකිද. දෙවියන් අතර සිදුවන යුද්ධයක් කිනම් ස්වභාවයක් ගනීද. අවනාවෙන් පැහැදිලික දෙන සීක්වා ස්වාමීන් වහස තෙරුවන්සා නෑ කියල සත්පුරස පංවර්න දෙවියන් අතර වන යුද්ධයක් වුණත් මොනවගේ ස්භාවයක් ගන්නවාදි රැහෝත් ඒක යුද්ධයක ස්භාවයම තමයි ගන්න. එක මැරන්න උනක් පුළුවන් එක යුද්ධයක් තමයි. පින් දෙවරු අතර වනත් යුදත වෝ නෑ තරම් ඇති වෙනවා. එතනදී ප දෙවියන්ගේ මානයේ සිද්ධ වෙනවදක ලැහවුත් ඇයි දෙවරූ පන්න වගේ මානයට පත්වයෙන නොන නොමැදීඉන්න යම්මම කවුණු හින්ද දෙවරී වගේ අතර මඟදි මානයට පත්වෙන්න පුළුවන්. සත්පුරුස පිංගුවත්නී ඊළඟට හලතියෙන පස්නේ අවසදය පින්ව ස්වාමීන් වහන්සේ. විපාක සිතයන්න පැහැදිලකදිය හැකිද. තෙරුවන්සානෑස් පිින්වස් සාමීන් වහන්ස කියලා. පිංවවෙත්නී විපාක සිත් කියල කියන්නේ කුසල් හෝ අකුසල්කරපු කෙනාට. ඒ කුසල් හෝ අකුසල් හින්ද අනාගතයේදී ඇතිවන පලේ තමයි. ඇ විපාක කියල කියන්නේ. විපාක සිත් කියල කියන්නේ කුසල් හෝ අකුසල්කරපු කෙනාට ඒ කළ කුසල් හෝ අකුසල් හින්ද අනාගත කාලයේදී ඇතිවන පලේ තමයි පිවත්න කුසල් හෝ. අකු සල්කල කියන්න ඒක ඒ ඇත්තන්ට විපාක විඳින්න සිද්ධ වෙනවා. සත්පුරුස පිින්වර්ත්නී ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ ගෞඩවනීය ස්වාමින් වහන්ස. නිරන්තරයේම අපහට ඉදනේදා කටයුතුල් සමඟ ආර්යෂ්ඨායක මාර්ගී තුළ හැසිරීම සඳහා අනුගමනය කළ හැකි පිළිවෙතක් තිබේද. සරණයි කියලා සත්පුරුස පිංවර්ත්නී. නිරන්තරේම ඉදින්තහා කටයුතු සමඟ ඉන්න ඔය ඇත්තන්ට ආර්්‍යෂ්ඨානක මාර්ගය මේ අනුගමනයක දන්න පිළිකයා පිළිවෙතත්ති නොවසේ රකින්න. ධර්මස්සව නය කරන්න පර්තූ ගෝසයේ ඇතිකරගන්න. ඒ විදිට පියවරෙන් පියවර ඉදිරියටඉන්න පටන්ගන්න ලොකු පරිවර්තනයක් ඔබතුළ නිර්මාණය වෙනවා. සත්පුරුස පිංවර්ත්න ඔබ ආර්යෂ්ඨායික මාර්ගයෙන් පිළිපදින්නට කටයුතු කරන්නට ඕනේ සම්මාධිට්්‍යිය කෙරන්නේ නිවැදි දැක්මට නමක්. එතකොට වැදි දැක්මාල ෝවුන් තරන්තින නිවැදි දැක්මක් ඇතිවන්නට ඕන. ය සමා සංකප්ප කියන්න නිෙක්කම්මා අව්‍යාපාද අවහිංසා කල්පනාවන්ගෙන් වංවීම. සම්මා වායාම කෙර කියන්නේ. නූපං අකුසල් නූපද වන්නට කන වීදේ, උපං අකුසා දුර කරන්නට කරන වීද, නූපංකුසල් උපද වන්නට කරන වීදයේ, උපංකුසල් වැඩිදිවුණ කරගන්නට කරන වීදය. ට සම්මා කම්මාන්ත කියන්නේ පින්ගුවත්නී නිවැදිකයා ඇතුන. කියන සතු මැදීමෙන් වලකීම සොඩකන් කිරීමෙන් වලකීම, කාමේවාදව හැසදීමෙන්වැලකීම. ඇයිවාගේ සම්මා වාචා කළකයන්න බුරුකීම කියලාම්කීම සරපාසවත්න කතාකිරීම හිස්සවචන කතා කිරීමෙන් වලකීම. සම්මාජීවකයන් දැහම උපයාගත් දැහෙමි ධනී ජීවත්වීම. ඒවාගේ සම්මා සථයකැන් සත සතිපට්ඨානසිය සම්මා සමාධිය කියන්නේ සත්පුලස පින්වර්ත්නී බලවත් කුසාාසිතේ ඒ කාගතාවේ. මින්න මේ ආර්යස්ථායක මාර්ග ඔය ඇත්තෝ අනුගමනය කරන්න කටයුතු කරන්න. ඔය ඇත්තෝ මීතීරුම දැනගන්ත විස්ත දැනගන්න විස්ත දැනගෙන් තීරුම දැනගන්න බොහෝම සංසුන්ග තැන්පත්ත පිංවටනේ සාමාන්ජීවිතය කටයුතු සිදු කරගන්න අතරේ ආර්්‍යස්ථායක මාර්ගයකට බද්ධම මඟ පල්ලබා නිවන් දක් ඉන්නට අධස්ථානයෙන් අනුගමනය කරන්න. සත්පුරෘස පින්ංවුවනී ඊළඟට හලතියෙන පස්නයේ තමයි ගෞරවනය ස්වාමින්න් වහන්සේ ඔබහන්සේ අප කිනම් පස්නයක් ඇසුවත් ධර්මානුකූලූ මැනවිම් පිළුතු ලබා දෙනවා. එලෙසාප සිස්සයන් විදියට ඉගෙනගන්න සිල්ප ශාස්ත්‍රයන් මැනවිම් පිහිටීමට කුමත්ද. යම් විසයක් හොඳින් මතකේ රැඳීමට කෙසේ එම විසේ ඉගෙන ගත යුතුදද. නිවන්සානය සාමන් වහන්ස කියලා පින්වර්නි එතදි හද සාක්ෂියයට එකඟව අවංකවීම අත්‍ය අවස්සදයක්. අ්‍යාජවින්න ඕන අවංකවෙන්න ටෝන හද සාස්යට එකඟව කටයුතු කරන්න කවනාමයිතය ඇතිකර ගන්න ඕන ඔය ඇත්තන්ග චිත්ත සන්තතිය කුසල්වලින්පුරවා ගත්තොත් මතක අතිපබල විදිහට වැරෙනවා. එනිසා පිංවර්නි ඔය පින්වතුන් අවංක හද සාක්ෂයක් ඇතිකරගෙන ඔය ඇත්තුූ නිරතුරුවම ධර්මී හැසිරමින් කටයුතු කරන්න ඉගෙන ගන්න හැමදීම භාවන වඩාන එතුකොට හොඳ මතක සක්තියක් නිර්මාණී වෙනවා. ඊළඟට හලතියන ප්‍රශ්නය තිරුවන්සානය කල්්‍යානිිමිත්ත බුද්ධපුදතාණන් වහන්සේ. අමාමහා නිවන්සුව ලද උතුම් රහතන් වහන්සේලා විටන් වුව සමහර ධර්මකවුණු හා වෙනත් ධර්මකවුණු සම්බන්ධුව යම් වැදි වැටහන් තිබිය හැකිද. එසීම සමහර ධර්මකවුණු හා පෙනස් සමහර කවුණු සම්බන්ධෝ යම් වැදිකවුණු ප්‍රකාශසවී මුන්වහන්සේලා වෙතිින් සිදවී හැකිද. මෙිහිදීමම විසිංහ දිරිපත් කළේ හිතාමතා වැදිිකවුන ප්‍රකාශකිරීම නොව. යම් දෙයක් පිළිබඳව වැදි වැටහීමක් ැතිවී ඒවා උන්වහන්සේලා වෙතින් සමාජිගතවීෙන් පිළිබඳවය. එලෙස වැදිකවුන ප්‍රකාශවීම් බුද්ධකාලයේදී සිදුවී තිබේද. ඔබහන්සේට බොහෝම පින් කියලා.ඇසත් පුරස පින්ංවර්නයේ. උපාලි මහරහතන් වහන්සේ අනුද්ධ මහරහතන් වහන්සේට දවසක් ඇතිවෙනවා සිටිවිල්ල. මේ පැවිදිවෙන්නේ රහත් වෙන්නට. මම මඟපල් අබලා රහතන් වහන්සේ නමක්ක වැඩේ ඉන්නා පැවිදූනානයි යම් අරමුණකින් ඒ පැවිදිූ අරමුණ අදමං ඉෂ්ඨකරගෙන අවසං එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ විදිහට මම. සීමාමාලකයට වැඩම කළ යුතුදද. ඇසිියල්ලම ගෙන්ම්ම සම්පූර්ණ කෙනෙක් විදිහට පැවිදිූ අරමුණිෂ්ට කරගත්ත මාම සීමමාමාලකයට වැඩම කල පොහය කරම කළ යුතුද කියල හිතත්්ද බුදුරජාණන් වහන්සේ දැකල ආලෝක ධාරාවක්්‍ය වල පෙනින්න සලස්වල ඔපාලීප. අනුද්ධ තිරුන් වහන්සේට ඒ ඇතුවුණ අදහස වැදි ගව පින්ංුවත්නි දේශනා කරන්නට යත්නා. ඔබ නැතුව වෙන කවුද මේ කටයුත්ත කරන්නේ කියලා. ඒ වගේ පිංවුවත්නි රහතන් වහන්සේලාට වනත් යම්යම් කානාපිළි බඳ යම්යම් අදහස් තියෙන්න්න පුළුවන්ගුණාට ධර්මකානා නොතේරීම වෙන්න පුළුවන්. සමහල් ධර්මකානා තේරෙන් ඇතිවෙන්න්න පුළුව හතන් වහස නමකද බුද්ධාපඥා විසේයට රහතන් වහසනමක් වගේ කෙනෙ පත්වෙන්නේෑ තමාගි කෙලෙසුන්නසවා අට සමමා සම්බුද්ධත්වය අවබෝධ කරෙගින්නේන.ඒවාගේම නොවැතිහීම තියන්නක් පුළුවන්. නොදන්නාකම තියන පුළුවන්උනාට සැකකිරීමක් නං වෙන්න හැ. රහතන් වහන්සේට ධර්මය පිළිබඳ සැක කිරීමක් වෙන්නේ. නොදන්නාකම තියන පුළුවන්, නොවැටීම තියන පුළුවන් නමුත් පිින්වර්ත්නී සීත්ම රහතන් වහන්සේලා ධර්මය සැක කිරීමක් වෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේලා වෙතිම් පින්ංවර්නි යම්යම් ආකාරයට ධර්මය නොවැට හම්හින්ද යම්යම් කුණු නොදන්න වෙන්න පුළුවන් නොතේෙන වෙන්න පුළුවන් හබැයි කිසිම හේතුවක් මත විිචිකිච්චාවක්න ගහතන් වහන්සේලාට නැයක සූවාංවෙත් එමයි නැතිවෙන්නේ. ධර්මය විශ්වාසකරනව ධර්මහි පිළිපත්නවා. ධර්මය විශ්වාස කරමින් පිළිපතිමින් තියෙද්දී පිංවුවර්ත්නයේ ධර්මය වරදින විදිහක් නෑනේ. සත්පුරුස පින්වුවනී ඊළඟට අහලතියන පශ්නය තමයි අවසරය පිංවාන්ත කල්්‍යයානමිත සාමීන් වහන්සේ. ම ඉතාමා ධාර්මිකය ජීවත්තිීමට උත්සාධාන පුද්ගලයෙක් නමු ස්වාමින් වහස මෑතකදී පටම්. යම් කුසරචීත්නාවක් උපදවාගෙන ක්‍රියාවක් කිරීමට යාමේදී ඊට ප්‍රතිවිරුද්ධ සිතක් හටගැනීමක් සිදුවේ. මේ මහට වචනයෙන් ප්‍රකාශ කිරීමට මදක් අපහසු කාරණාවක් වේ උදාහරණයක් ලෙස බුදුපාණන් වහන්සේ වන්දනාමාන පිරිම වහන්සේ අස්රට ගොස් ඉතාම සද්දාාසිතකින් උන්වහන්සේ වන්දනාමාන කර ගැනීමට උත්සාධාන අවස්ථාවේදී. විරුදත්තුවූ මහා අකුසල සිතිවිලි තථගතයන් වහන්සේ පිළිබඳව ඇතිවේ. නමුත්මා ඒ අය කිසි සේවත් හිතාමතා සිදුකරන්නක් නොව. ස්වාමින් වහන්සම කර්මයේ කර්මඵලයේ එලෙස ද ඉතාමත් විශ්වාසකරන කෙනෙකි මෙලෙස කෙලෙස් සහ අකුසල සිතිවිල්ලක් හටගත් විගස. බලවත් වූ කුසල චේත නාවකින් ඒ අටපත් කරන නමුත්. මහාට නිතව නිතර මෙම සිතිවිල්ල හට ගැනීම මානසික පිහිතාවක් බවට පත් වී ඇත. පිින්වත් සාමින් වහන්සේ විසින් වහන්සේ මෙලෙස මාගේ සිත තුළ ඇතිවීමට බලප ඇතිකවුන කුම අද තිරුවන් සාණය කියලා. සත්පුලුස පින්වර්න යම්කිසිේ කවුුණ කරනකොට ඒකට ප්‍රතිවිරුද්ධ සිතක් හටගන්නවා නම් අතීත විපාක වගේ මතීත පුරුදුයේ පස පස තියෙන්න්න පුළුවන්. හුඟයක් කෙලාවට මීට කලින් බෞවලදීම ඇතුුණු පුරුදු තමයි වර්තමාලයේදී ඒ විදිහට පින්ංවර්ට්නේ ඔය ඇත්තන්ට හිතෙන්න එහෙම සලස්වන්නේ. එනිසා සස්සර බය ඇතිකරගන්න. නුවනිින්ම කවුණු දකින්න කටයුතු කරගන්න නුවනිින්ම කවුණු දකින්න කටයුතු කරගන්න. සසර බය ඇති කරගන්න මෙතනද පංවර්ත්නි ඔය ඇත්තුූ කර්මකාරම් පලි විශ්වාස කරමින් කටයුතු කරන්න දැන් කර්මකරණපලි විශ්වාස කිරීම තියෙනවා. නමුත් පින්වර්ත්නි ඔය ඇත්තාන්ට දැන් ඇතිවන හැම කුසර චීත්නාවකටම අනාගතයේ සසරී බොහෝකාර්දය දුක් විඳින සිද්ධ වනහින්ද ඒවගේ අකුසල් ඇති නොවන ආකාරීයට කටයුතු කරන්නට බග බලාගන්නට ඕනෑ. සත්පුරුස පිින්වර්ත්න ඊළඟට හලතියෙන ප්‍රශ්නේ අවසරෑ පින්වත් ස්වාමීින් වහන්සේ. මා අසා ඇතිපායිදි අතීතයේ තිරසන් සත්වයින් යම්න් අවස්ථාවලදී කතාකිරීමේ හැකියාව ලැබී තිබෙනවා. නමුත් දැන් එලෙස තිරසන් සත්වීන්ට කතාකිරීමේ හැකියාවන් ගැීමට බලප ඇති හේතුව ප ස්වාමීන් වහස තෙරුවන්සානය කියලා. අතීයේදී තිරිසත්ව්‍රීන්ගි මිනිසුන්ගේ ලොකු සබන්ධයක් තිබන තමයි. හබැම වෙලා තියෙන්නේ කාරණාවහරයට තේරුම් ගාන බැරවුණු එක මොකද තිරිසන් සතුන් ලගින් ආසේකරන අයට තිරිසන් සතුන්ගේ සිය. හ දැනගන්න පුළුවන් තියෙනවා. එටවරේ තිීසන් සත්්‍යයාටත් තමන්ව බලාගන්නේ ලඟින්ම ඉන්න කෙනාගේ සිතුම් පැතුම් දැනගන්න පුළුවන් හැකියාවක් දාහනයකට අපි ගම ගම රාජතා. නජුම්ගමි රාජයතා කළුමාම දෙන්න ගත්තහම දෙන්නටම දෙන්නගදේ හොඳටම තේරෙනවා. ම වසුනුව ඒක නැ. ජයත කළුමා මට අංගමන විදිහකුත්තියනඒ එක අංගවාදධිමියක ස්්ට කල දෙන්න කළුමාව කටයුතුත් කරනවත් එක්ක මේවාගේ තිරිසංසපිඇතුුරුසණයට ඔෝගේ අදහස් ජැනගන්න පුළුවන් කමතියෙනවා හැමතිරි සංසත්්‍රේට්ටම තමන්ට ආවේනික යම්කිසි භාසාාවත් තියෙනවා. ඒ භාසාාව සමාන්ගන් භූමෝණ කියාකාරීත ආර්ගානය වන අදහස්සුමානු කරගන්න ක්‍රමයක් වන්න පුළුවන්. ඒක සමහර වෙලාවට පින්වර්ටනි තවත්තා කා රත්තහම තවත් නානාපකාර අදහ සූමාරුකය ගන්න සබ්දකමයක් වෙන්න පුළුවන් අපි කතා කරන වගේ ඔවන්ටාවේනික ඔවන් අහිතුක දුගතීම්පතියක්කින්ද ලුකූ බාසා සයිත තෑනෙ එරිසා ඔවුන්ට අදහ සූමාරුකය ගන්න පුළුවන් යම් කිසි මට්ටමකට කතා කන වෙන්න පුළුව එතකොට ඒ ගැන දන්නේ ඒ ගැන අදහ තීරුම් ගන්න පුළුවන් අය තීරුම් ගන්න කතා භාකරනවා. ඒ අඩුම පුදුම දෙයක් නෙමේ එපින්වත්න එහෙම වෙන්න පුළුවන්.. ඊළඟට අහලතියන ප්‍රශ්නය අවසරය පින්වත් සාමීන් වහන්සේ. එක්තරා ස්වාමීන් වහන්සේ නමගේ දේශනාවකදී අස්ටකරු ධර්මයයක් වර්තමානයට නොගැලපිෙන බවත්. ඒවා බුදුරජාණන් වහන්සේ නොපැන වූ දේවල් බවත්. පසුකාලයකදී එකතුුණු බමුණු මත බවත් අදහස් දැක්වුණා. මටනම් ඒ පිළබඳ සැකයක් නොමැත නමුත් මාගේ මිත්‍යයෙක් ඒ අදහස පිළිගෙන සිටි. ස්වාමීන් වහන්සේ අස්ටකරු ධර්මයම් බුදුහිමියන් විශේසයෙන් පැනවූයේ ඇයි. උපසම්පදාවෙන් කෙතරං වයස් වූුවත් බිස්සුුණීන් වහන්සේ නමක් අලුතිෙන් උපසම්පන්න වූ බිස්සවූන් වහන්සේ නමකට වන්දනා කළ යුතුවන්නේ ඇයි. භික්‍ෂූ උපසම්පදාශීලයේ උසස් නිසා එහෙම වදාලාය සිටේ. ඒ නිවැරේද ස්වාමින් වහන්සේ. මරහතේනියකට වුවත් අලුතන් පැවිදිව උපසම්පන්න වූ හිමි නමකට අවවාද කළ නොහැකියදද. පැහැදිලිකදින සීක්වා තෙරුවන්සානෑ උබහන්සේට කියලා සත්පුරුස පිංවර්ත්නී භාගිවතුන් වහන්සේ කාන්තාවන් පැවිදි කරනකොට, ආනන්ද තිරුන්වහන්සේට දීශනා කලා ආනන්දය. කාන්තාවන් වැඩිපුර ඉන්න නිවසක පිරිමින් අඩු නිවසක සොරුන්ට පහසුව සැසෙන සොරුන්ට පහසුවෙන් සොරකංකරන්න පුළුවන්. ඒ වගේ මේ ශාසනයත් කාන්තාවන් පැවිදි කලාට පස්සේ අවුදු දහසක් කල් පවතින තිබ ශාසනය අවුදු පන්සීයක් දක්වා අඩ වේවි. ඒ විදියට වෙන්න පුළුවන්න්න නිසා ඒ වැලැක්වීම උදෙසා මම අවස්්‍ය කරන. ක්‍රමයක් තමයි අස්ථගරු ධර්ම විදිහට පැරමේ පැන වූයේ. ඒ අස්ථගරු ධර්ම රකිනෙහින්ද බිස්සු බිස්සුනින් සුවසේ කටයුතු කදාව දැඟර අවුදු දහසක් පවති තිබදේ අවුදු පන්සි අත් දක්කා අඩු වෙන්නේ නැතිවෙන්න වග බලා ගැනීමක් භාගිවතුන් වහන්සේ දේශනා කලා පිංවලත්න එතනැදී කාන්තා පිරිසට එදා තිබ්බ බමුණු තදබල මිත්‍යාදුෂ්ටික සමාජයේේ දැඩී. ඇ පීඩාෑකාරයේ සමාජයේ ඔවන්ට නිදහස ලබාජනාව වගේ ඉතා ප්‍රබල තීරණයක් ගන්න වෙලාවක ඒ කාන්තාවන්ගේ වගකීම සම්පූර්ණයම තරන් ඕන බිස්සුන් වහන්සේලා. එතකට කාන්තාවන්ට ආරක්ෂාවකෝ රැකවනයක් ඕන ඔුන් කොහොමට පැවිදි කල අසරන කරලා සම එහමතියන් ඔවුන් දූසනය වේවි අතවර වේවි උ්පලවන්නා තීනති කලාගේ ඔවුන්ට බොහෝ හීහර වෙනවා එ වෙන කැෑක ිස්සූන් වහන්සල වගේ තනියමින් එැබෑ අපිට දැ මටවසුනොත් මේ වෙලාවේ. අපේ තියෙන වනන්තරයකට වැඩම කළ තනියම මහර ඇවුනත් වැඩම කරලා තනියමින්න්න පුළුව. නොම කාන්තාවකටේ. බ අතරම ගදී මේ අල්ලගෙන දූසනය කිරීීමගේ මොන තරන්ද වල් කරයිඩේ නිසා නිරන්තරයෙන්ම ඔවුගේ රැකවණය උදෙසා යම්කිසි පිරිසක් සිටිය යුතුයි ඒය බිස්වුන් වහන්සේලා යටතට භාගිවතුන් වහන්සේ පත්කර තියෙනවා මේ කාන්තාවන්ට විමුක්තිය ලබා දෙනකොට ඔවුන්ගේ යහපත උදෙසා භාගිවතුන් වහන්සේ අනුගමනය කර විතා ශේෂ් උත්තම කිය මාර්ගයක් ඒක පිින්ුවති මේ වර්දවා සමහරුම අභර්ථමාය අරගෙන තියෙනවා. දෙපිරිසිං යම් නායක පිරිසක්ෂට යුතුයි. ඒ නායක පිරිස බිස්සුන් වහන්සේලා. ඌොත් ගහි පිරිමිය අයගින් අරකාන්තාවන්ට වන හානිවලින් ඕවම වලක්වාගාන්නේ බිස්සුන් වහසරට පුළුවන්කම ලැබෙනවා. නැත්තැම් බිස්සුුණන්මුත් නායකත්තේ දරමින් කටයුතු කරන්න ගියෝතිං අවසානයේදී පින්වර්න එනායකයෝ ගොඩක් බිහිවන තැනක සියලු දෙැ සියලුමදවල්. නොවවාම විනාහසවෙෙන් ඉඩකඩ තියෙනවා. එල්සා කාන්තා පිරිසේ ආරක්ෂාවට භාගිවතුන් වහන්සේ දේශනා කලා දෙපිරිසීම රැකවණයට උපසම්පදාවෙන් සේවස් දෙෙවූ බිස්සුනී විසනොත් එදිනම උපසම්පදාව වූ බිස්සුවට වන්දනා කිරීමම් දැක වුණස්නයෙන් ඇැගෙටම් ඇඳලි බැඳවැඳීම් යහපත් වත් කිරීම් කළ යුත්තය මේ ධර්මය සත්කාර කොට ගඩකොට බොහමං කොට පුුණනිපුදා දිවී ඇතිතෙක් නොයක්ම විය යුතුයි. ඒවාගේ බිස්වුනිය විසින් අවවාද දෙන බිස්සුවක් නැති ආවාසය වස් නොලි නො එළඹිය යුතුයි. මේ ධර්මයා සත් සත්කාල්කොට ගඩකොට බොහමංකොට දිවී ඇතිතෙක් නොයික්මි වයුතුයි. විිස්ුුණ අඩමස පාස බිස්සු සංඝයාාවටන් ධර්මයන් දෙකක් ලැබී යුතුයි. වසු විිස්වනිය විසුන් බස්සු විස්සුුණි උබතෝ සංඝයා කරෙහි තම් පිරිසුදු බවගැන තුන් තැනකින් පැවරිය යුතුති. බරපාත්ල ඇවතකට පත් බිස්සුනිය විසින් බිස්සු බිස්සුුණී උබේ සංඝයා කරෙහි පක්ස මානත් පිරිය යුතුයි. දෙවසරක් සයම ධර්මයක හික්මුණුන්. සිික්ෂ ඇතිසික්ක මානාව බිස්සු බිස්සුනි උබතු සංගයා ඉදිදිය උපසම්පදා කළ යුතුයි. බිස්සුනිය විසින් කවර හෝ කවුනක් වෙනුවෙන් බිස්සුවකට ආකරෝස නොකළ යුතුයි. මේ ආදී විදියට භාගිවතුන් වහන්සේ එ අස්ට ගරු දර්ම පනවන්නට එත්නා. ඒක ලේපින්වර්නි බිස්සුනියගේ ආරක්ෂාවට ශාසනදිකේම පැවැත්ම වෙනුවෙන් දැහිතන්නකූ. කාන්තාවක් ගිහිගෙදර ඉන්නවා නම්. ඒගදඉන්න කාන්තාවට කාගැන හවවානක් ොන්න නැද විහවනාන ස්වාමියා ස්වාමියයා මියගියානන් දරුවූ එතකොට හැක ගන්න පාය. එතකොට ස්වාමියයා දඩුව නැතුව අසරනනාන නෑදයු. කොට ගෙදරීන තාත් අම්මලයි වැඩිහිටියෝ යටත ඉන්න එපාය. එ ශාසනයට මවපියන්ගේ අයිංවෙලා සම්පූණේම මවපියාන්ගේෙන් ගිහි බැඳීන්ගලින් ඉවත්වෙලා ශාසනයට ඇතුලන බිස්සුනියගේ රැකවනයට කවරුත් එතකොට ඉදිරිපත්ීම වරදිද. එවේ යම්කිසි නායකත්වය? පිරිසා ඒතමයි පින්වර්ටනි බිස්සූ සස්ථාව භාගවතුන් වහන්සේ කාන්තාවන්ගේ විමුක්තිේ වගේම ඔවුන්ගේ සුරස්සතක මුදෙසාත් යෙද වූ වැඩ පිරිමි ිකයික වෙතව ගොඩත් තිනා කානා කියන්න. පෑදිකින් දර්ම සසාකච්ඡාවාලය අවසංකරන්නතිපාය. එනිස පින්වර්ටන මේ කාරණ කීපය හකුලව ලැකිවේ සාාසනය පැවැත් මොදෙසා. භාගිවතුන් වහන්සේ සම්බුදුධුවනින් දැක අතීත බුදධ ශාසන පරිසා කරලා ඒ වගේ කියා මාර්ගයක් ගදීීම පිළිබඳව කවුණුසිියල්ල පරිසා කරල බල්ල තමයි පිංවත්නී එවැනි අස්තකරු ධර්ම කියා මාර්ගයක් ගත්තේ ඒනිසාම ශාසනයේ බිස්තුනය ශාසනයේ බොහෝ කාලයක් පැවතියා. අද වුනාත් බිස්තුනය ශාසනයේ නැතුුණට හට හරි පුලුවන්කා අන්තාවකට පැවිදිව කටයුතු කරන්න එතොට අරස්තකරු ධර්මට අනුගත්තවහම කටයුතු කරනකොට බිස්ුන් වහන්සලගේ උපද සව්වා දරගෙන රැකවණය තියනෙහින්ද උන්වහන්සේලා දූෂනයවීම කතවරවීම කිරි අදවීම දේපොල කොල්ලකෑමක් හිරි හැරකිරීමක් වදදීමක් වෙනදින් නැතුව. ඒඇසල්ලෙසි විහාරස්ථාන වල සාමින්න් වහසල අ ිස්වන්වා අර මිහිණින් වහන්සේලා ආරක්ෂක් කට ගනවීම. ඊඟට හලතියන පස්නේ අවසරය පින්වත් ස්වාමින් වහන්සේ. පිරිත් කියාතිී වචන වැරදිට උච්චාණය වුණොත්. ධර්මීට නිගරු කලා වෙනවාද. ධර්මයේ සඳහන් ආකාරයට සිතිවිලි මාස්සර්යියන් හෝ ආරු උපවාදයක් සිදුවන කෙනෙක්. ඒ තමා කර ගත්විට ඒයට අදාළ දිට්ට ධම්මවේත්නය කරමවිය නැතිවී අහෝසිව යනවාද. ආරු උපවාදයේ දිිට්ඨධම්මවේත්නය කර්මේ විධාකාරයේ විපාක දෙන්නේ. නැතිනම් ධර්මමාර්ගේ වැසී යාමක්ද ඔබහන්සේට නිදුක් නිරූගී දීර්කාවස ලැබීවා කියලා සත්පුරුස්ස පින්වර්ත්නී පිරිත් කියාදී වචන වැරදිට උච්චානය වඋනොත් ධර්මීයට නිගරු කලා වෙන මාදකි ැහුුණය කකිෙසෙත්ම වෙන්න හැ. ඔය ඇතු ඇයත්තන් පුළුවන්ග විදිහට ඔයත්තු කේ නොකර ට වඩාකර පික කොච්චරටනවාද. ධර්මයේ සඳහන්හාකාරයට සිතිවිලි මාස්සර්යකින් හු ආරයෝපවාදය සිදු වනු කෙනෙ ඒකමාකර ගත්විට ට අදාල දිිට්ට ධම්මවේදය කරමේ නැතිවී අහෝසි යනවාද සත්පුරලුස පින්වෝදිින හිතන්න පලවැනි ප්‍රසනේද හපියකට දැ සංගරත්නේ පැවුදු නාට පස කොච්ට රදවරත්ති ගන්නේ. ඉතිඒම බරදවරත් දිගන නන්තිමට වරදිී ඇතුව නිවැදුම කරන්න පුළුවන් දිියයට දන්නවාන්නේ දන්න තත්වයට පත්වෙනවා ඒඇත්තු වැටි ටියනටින් එක පාරම පිරිපපුතා අතට ගත්ත ගමම් පින්වුව ඇති නිකම් මවකුසින් බිහුණ ළමය කැම්පස්සකින් උපාදීගත්ත වගේ හිතාගෙන. එක පාරමය ඇත්ත එකක්කුරක් අත් වර්දන්න ඇතුව කියන්න පුළුවන්ක හිතාගෙන කටයුතු කරන්න එපා. මෙලෝකයේ පවතින රටවත් තියනවා. වැදිවැදි උචානය කරකද ඔය සත්පුරුෂයෝ පිරිත් කියමින් දක්ෂයෝ බවට පත්තින්නට වග බලා. ගන්න වැතුනා කලා අකුසලයක් වෙන්න ඔබේ මේ කියවූ ප්‍රමණ පම්ම ප්‍රමාණයට ඔබට ප්‍රතිඵල් ලැබීවි. ධර්මයේ සඳහන් ආකාරයට සිතිවිලි මාර්සාධයකින් හෝ ආර්උපවාදයක් සිදු වුණු කෙනෙක් ඒ කමා කර ගත්විට ඒට අදා දිට්්‍රදාම වීත්නය කර්මී නැතිව අහෝසි යනවාදකි සේත්ම අහෝසි වෙන්නේ නැහැ. නමුත් මඟඵලවල ලබන්න තිබ බාතාව මගහැල්ල යනවා. කිසි සේත්ම පිංවර්ත්න අහෝසිවෙන්නේ නෑ. අහෝසි වෙන්න නම් අවස්ථාව නොලැබෙන විදිහට කුසලය ශක්තිමත්ෙන්ඩ ඕන එතුවටි විපාක දෙෙන් අවස්ථා නොලැබී ගියාට පස්සේ. එතනීඒක අවසං වෙලායාවි නමු සත්පුල්ස පින්වර්න ඔය ඇත්තන්ට ඒකට මත්තුවෙන් ඉදරින් නැතුව වලක්වාගන්න පුළුවන් කමතියෙනවාඒවුනාට ඔය ඇත්තු පින්ංුවත්නී බොහොම පරිස්සමින් කටයුතු කරන්න තුනරුවන් සම්බන්ධව තුනරුවන්ගේ ඇසු බොහොම පරිස්සමින් කටයුතු කරන්න දිටදම්ම වීත්ය කරමින් අහෝසි වෙෙන් නැති වනාට ඒක අවස්ථාව නොල බීතියෙන විදිහට කටයුතු කරගන්න. ආර්ු පවාදී දිට්්‍රධම වීත්නය කරමි විධාකාරය විපාකද දෙන්නේ කළ ඇව්හාම ආර් උපවාදී දිිට්‍ර දම් වීත්නය කරමේ පිංවර්ටනී ඒ ගුණමහත්තය අනෝ විපාකයේ වැඩි වෙනවා. භාගිවතුන් වහන්සේ තවාගීම අස අගගසාාවකයන් වහන්සේලාට අසුමාසාාවකයන් වහස රහතන් වහන්සේ ලාටසා ගුණ මහත්තේ අඩුවඩකං අනුව පින්වර්ත්න විපාකත් විධාකාර ස්වභාවයන් තියෙනවා ආරය උපවාධන්තරායන් මමාකරගැන්නේ. ඔය ඇත්තන්ට පින්වර්ටන ඒ මඟඵල ලබන්න තිබ බාධ මගහරවා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අහලතියන ප්‍රශ්නේතමයි ගරු සාමීන් වහන්සේ. මාන්සේ වෙළදාම හා මාන්ස පින්ස සතුම් වෙළදාාම යන කාරණ දෙකම නොකළ යුතු වෙළදාම් කර ඇත්ද සාමීන් වහන්සේ. ඒ සමගම ත්‍රිකෝටික පාරිසුද්ධ මාන්සේ බුදුන් වහන්සේ දේශනා කළ ආකාරයට අනුබව නොකිරීමෙන් වෙන අකුසලේ සෑදිෙන ආකාරයේ පැහැදිලිකරනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටනවා තිෙරුවන් සණයි කියලා. සත්පුරුස පිංුවත්න. මෙතනදී මාන්සවලදාම මාංන්ස පින්ස සතුන්වලදාම යන කාරණා දෙකම නොකලීටුවලදාාමද කියලා ඇහුවත්. භාගවතුන් වහන්සේ වනිචා සූති දීශනා කළ තියෙන්නේ මනිනී උපාසක පිින්වතුන් විසින් නොකළ යුතු වෙළදාම් පහත් තියෙනවා සත් සත්ත වනිචචා මන්ස, වනිචා මච්ච වනිච්චා විස වනිච්චා කියලා. එතිනනි සත්ව වනිච්චා කියල කියන්නේ සත්ව හිංසා පින්ස පංවත්න අභිය අවිත වදාාම එතකොට සත්ත වනිචා කළ කියන්නේ. හන් ධම්මාන්ස වනිච්චා කියන්නේ මස් පින් සතුන් වෙනදාම මච්ච වනිචාකයන මත් පැන්හා ඒ මත්‍රවි වෙනදාම විස වනිච්චා කියයන්නේ විස වෙනදාම. එතනද පින්වර්ත්නි අපි අටවාපාටේ එන්නේ එක මෙන්න මේ විදිි රටවාවයක විස්තර කරනවානි. යකින්චි මච්චන් කාරීත්තා තස්ස වික්කයෝ. විසවනිච්චාති වෙසන් කාරීත්තා තස්ස වික්කයෝ. ඉති සබ්බාම්පිීමං වනිච්චන්නේව අත්තනාකාතුන් පරයේ සමාධිපෙත්තා කාරයතුම් වටති කියලා. ඒක කියන්නේ පිංවත්නි උපාසකයා විසින්. එකයන් තුනරුවන් සානගී උපාසකයෝ විසින්. සත්ත වනිච්චා ආයුධ බාණ්ඩතනා ඒවා විකිනීම. මන්ස වනිච්චා ඌරම් මුවන් වගේ සත්තු පෝසණය කරල ඔවුන් මස් පන්ස විකිනීම. මච්ච වනිච්චා. කිසියම් මද්‍රාවයක් තනල ඒක විකිනීම. විස වනිච්චා, වස විස තනව ඒක විකිනීම. මේ වගේ වෙළඳාම් තමන් විසින් කරන්නත් අනුන් සමාධන් කරවන්නත් නොවටී කියල තමයි අපි අටුවාපාටේ එන්නේ. පිළිබඳි විට පරිවාර්තන වල අම්යම් කානා තියනවා පිංවුවත්න මේ අටුවාපාට තියෙන කාරණා ඒ විදිහටෙන් පිළිපඳමින් කටීර කිරීමයි සුදුසූ. ඊළඟට අහලතියන ප්‍රස්නේ අවසරය ස්සාමීන් වහන්සේ භාවනා වැරදීමෙන් උමතු භාවයට පත්තිී හැකිද කියලා. පිංුවත්නී නැහැ. ගුරු උපදේසයක භාවනාකරද්ද උමතුවීමක් වෙ නැහැ. ැ මෙහහිම දෙයක් වෙන්න පුළුවන්. ස්වභාවික උමතු තත්ත්වයක් කෙනෙ එත්ත තියෙනවා. හැබැයි ඒක පැහැදිලුව ප්‍රකට අනිත්තයට දැනුන්නේ. නමුත් ඒකෙන භාවනාකාන පටන් ගන්නවා. එතකොට තිබුණ උමතු තත්ත්වය මතු වෙලා පේන්න පුළුවන්. නැතම් භාවනාවෙන් උමතු තත්ත්වයක් වෙන්නේ භාවනාවෙන් වෙන තියෙනු උමතුතත්ත්වේ නැතිවෙලා යනය එක තියෙන උමතුතත්ත්වේ දුදුවල වෙලා යනවා සමහර උමතු අයගේ. නොමු සමාරයගේ පිින්වර්ත්නී අද වැඩිය නොපෙනනුව උමුතු තත්වේ පෙනෙන්න පටන්ගන්නවා භාවනා කරනකොට ඒ විදිහතියක තීරුම් ගන්න ඕනේ නැත්තම් භාවනා වැරදීමෙන් උමතු භාවවියට පත්වවා දෙකෙ ඇහුවොත් පින්වත්නී භාවනාව නිස ගුරුහරුකංෙක් ඉදිරියට යන්න ඒකින් බොහෝ කුසාල් ලැස්සෙනවා හැබැයි මෙහෙම දෙයක් වෙනවා. තමයි ඉදි විධඥානයේ දිබ සෝතඥානයේ පාචිත විජාඥානය වගේ අභේඥායහම උපදවාාගෙන යනකොට ඔය ඇත්තන්ගේ දියුණුවන තරමින් හැටට කලින්භාවල භාවන කළ දියුණුවෙච්චයට. ්‍රර්තමාල උකුදියුණුවක් ලබන්න කලින් සමට අමනුස්සාදීන් වැටහින්න පුළුවන්. ඒවාගේ අභික්්ඥාහම උපදවා ගත්තූද වී. ඒතැම් බලාගෙන යනකොට ඒත්තන්ගේ අභිඥාවලට ජක්සන් රාසයින් අමුතු සත්තු දකින්න පුළුවන්. ඒවෙලාත් නිසි පුහුණුවක් නැතුව යන කෙනේ බයිවෙලා යං උමතු තත්ත්යකට ය පත්තින්න පුළුවන් බයිවෙල උමුත්තුවීන් වගේවා. ඉතින් ගුරු හරුකන් ඇතුව කටයුතු කළහම අනතුරක් වෙන්න පස්නයක් වෙන්නනෑ. ඊළඟට හලතියෙන පස්සනේ සි සම්බුද්ධ රාජාණන් වහන්සේටද. සම්බුදු හද මඩලින් උපම් බුද්ධ පුත්‍රාණන් වහන්සේට නමස්කාරවීවා. පූජනීය ස්වාමින් වහන්සේ. රෝගාබාද වලදී වෛද්‍යවරුන්ට ස්ථීරූම කියන්න පුළුවන්ද මේ සුව කළ නොහැකි තත්ත්වයකට ආව රෝගයක් බව. කර්මාරූපෝ එය කුසල් ලකුසර මත වෙනස්විය නොහැකිද. අනිවාරීම පින්වර්ත්නිික්. කරමා රූපව කුසල් අකුසල් මත ඒවා ඕන වෙලාවක වෙනස්කාන පුළුවන්කම තියනවා වෛ්‍යවරුන් අරිවිදියට කියනවා විස්තීරෝම කියනවා මෙහමයි කිය නව. ඕනෑම රෝගා බාධයකට චිත්තජ කරමජ දිතුජ ආහාජකමට කලමනාකාරණයකරගෙන කරමයේ උපකාරය ලැබෙන විදිහට ධර්මය හැස දෙමින් කටයුතු කර ඇදදි. අරවා මාර්ධනයකර ගන්න පුළුවන් වගේ මෙටෙන්දි දැන් රූගා භාතිීනවනන් ඒකට බලපාලාතියන අතීත කරමාදිය. ඉතින් අතීත කරම අවසං කල නැතන් අතීත කරමට මත්තුවෙෙනීට දෙන්නේ නැතුව සසරින් එගොඩවෙන්නට උත්සාකාරණකට කටයුතු කරන්න නැතුව ඉන්නේ. නැතුව කටයුතු කරන්න නැතුවයින් නැතුව ඔය ඇත්තු කරන්න ඕන පිමුවත් ධර්මී හැසිරෙන්න්න ඕන. එතකොට අනාගත බවවලටත්ම රූගා බාධ ස්වභාවී යන්නේ නැහැ. ධර්ම මේ හැසිරෙමින් කටයුතු කරන්න හැබැ අවස්ථාව ලැබුණනොත්ිපාක දේවි හැබැයි ධර්මයේ හැසිරීම ආසන්න පත්්‍ය වන හින්දා අර ඉතිරිවතියෙන අකුසල කරමවලට වඩා ආසන්න පත්ත කානාව මතුවී මිරකඩ වැඩී. ඒ පස්නෙම. ගේම ලෞකික පැවැත්මට ඔවුන්ගේ වාසියටම උපකාරයක් කළ අයෙක්ත කළගුණ සැලකුවාවෙන්නේ ඔවුන්ට ධර්මය තුළින් නූපංකුසල් උපදවගෙන උපං අකුසල් දුරු කරන්න කිරදීමෙන් නීද ඕ පිංවර්ත්න. ලෞකික පැවැත්මට වාසටම උපකාරයක් කරපු මේ අයට, කරගුණ සැලකුවා වෙන්නේ පිින්වදින් ධර්මය තුළින් නූපංකුසල් උපදවාගෙන උපං අකුසා දුළුකරගාන විදිහ කියල දීලා ඒ ැක ජීවිතය යහ පත් කරවා දිය හෙම කරන්න පුළුව. ඔවුන්ගේ තියෙන පුරුදු බොලු කියලම් කෙටවීම් ඒ සයා වැනි දුරු ගුණ කෙතනම් ආදීනව සහිතද කියල දුන්නාත්. ඒවා එතනින් ආල අමත කර ඒමම කරමින් ලෞකික වසයෙන් ඔවුන් කළ උද්දච්ච, ඔවුන් කළ උදව්ව සිහිකරකර කළගුණ නොදන්නවායයි නිරන්තරයෙන් දොස්කීමෙන්. අප තුළ නැති දුර්ගුණ තියෙනවයයි සාපකිරීමත් ඔවුන්ට කුමන පවක් ලබාදීද කියලා සත්පුරුස පිංවර්ට්නි ඔවුන් ඔවුන් ගුණ මකුවෙලා ඔවු මුල අමතය කරලා ඔවු ඔබට ඉල්සියා කරලා කරපු උදව්පකාර අමතය කරලා, අරදිහට ඔබේ හිතරිදමෙන් කටයුතු කරද ඔවන්ට ඇතිවෙන අකුසාසිත්න ඒ අකුසාසිත් ඇතුවුණු විදිහේ හැටියට අනාගතයේ ඔවුන්ට තමදුක්කාදර ඇතිවෙනවා ඒ වගේ අය ඔබේ ජීවිතයට මොුණ ගැහැෙනවා කියන්නේ ඔබ ටඒක මහනිය වටිනා අවස්ථාවක් ඔවුන් ඉදිරියේ ඔබ ොහොම සත්‍යමත්යෙන්න්න ඇඩින්දඩීින් අවර්සන හැ ඔය ඇත ඔබොහොම සත්‍යමත්ත ඥානාංවිත ඔවුන්ගේ උපක්්‍රම තේරුම් අරගෙන පපටිකන් තේරුම් අරගෙන ඕුන්ගේ අරමුණ තේරුම් අරගෙන ඔවුන්ගෙන් ඔබේජීවිතය ආර කර ගන්න කටයුතු කරන්න. මේ සමාජි ඕන තරංගන්නවා තමන්විසි බොහොම කවුණාවෙන් උද උපකාර කලාට දන්නම නැතුව පිටිපස්සයෙන් ඉදල්ලා බෙල්ල කපල දාලා විනාශ කළ දානකටට ඕන තරංගින්නවා. එනිසා බොහෝම පරිස්සමින් ඉවසීමෙන් කටයුතු කරන්නට ඕනි සමහරලාවට ඔබ ගැන ඕවන්ට ඉරිසියාාවවාට පස්ේ ඔබේ කීතිය ඔබේපසිද්ධිය ඔබේ හපත. අවලඟු කරල දාලා කටයුතු කරන්න තරඟා දුුදූජන පුද්ගලියෝ කටි උත්සාහ කරනවා. එනිසා ඔබ ධර්මී හැසරෙමින් පරිස්සමින් කටයුතු කරගන්න. ඒවගේ මොබී පස්නී ලංකොටස ඒවගේම කළගුණ දන්නව කියන්නේ ධර්මයම ඔවුන් සම ගන්දනු කිරීම නේද. කළගුණ සලකන්නේ කෙසේ දැයි තවත් පහදා දෙන්න. ඔබහන්සේට දහම් නදී ලෝපුරා අභ්‍යාප්ත කිරීමට සිරු රැකවණය ශක්තිය ලැබීවා කියලා. කවනාවන්ත ගුණබර පින්වුවත්න කළගුණ සරකනව කළගුණ දන්නව කියන්නේ ඔවුන්ට දුකාකාදරයා පීඩාවක්ුණො ොබේ සක්ති පමණින් උදව් කරන්න. ඔබට උදහ් කළ අයට. ඒවාගේම ඔවුන්ව දහමිින් හසුරෝමින් ධර්මයෙන් පෝසනය ලබාදමින් සසරින් එගොඩවෙන්නට මඟ පෙන්නල දෙන්න. පින්වුවත්නිි ඒ වගේ කටයුතු කරන්න. එය ඔබ කළගුණ සැලකීමක් වෙනවා. නමු ජීවිතයට බොහෝ හිරිහර පීඩා බාධකායදර ඇති කරමින් ඔබේ සන්සුන් තැම්පා ජීවන රටාවට ඔබ කරදරයක් ගැටලුවක් නැතු ඉන්න කැමති සංසුන්කමේයට ඉන්න දෙන්නේ නැතුව. ඔබට නානාපකාර පස්නකන්දක් ඔලුවට දාන අයගෙන් අයින් වෙලා ඔබේ සැනසිල්ල හොයාගෙන සුවසේ ඉන්නට උත්සාහ කරන්න ඒ විදිහට වග බලාගන්න අසත් පපුරසයිෙන් ඇසුරු කරන්නට එපා. ඊඟට හලතින ප්‍රශනය තමයි අවසරය පින්වා ස්වාමින් වහන්සේ. මම කාලයක පටන් ආනාපානසති වඩන අම්මා කෙනෙක් දැන් ටිකදවසක සිත මට භාවනාවට ඇදෙන ස්වභභාවයක්. ඇස්වාමීින් වහන්සේ මට වැටහින ලෙසම ලියන්නම්. හිත ඇතුළේ හැක්කුලුණ බැලූනයක් වැනි දෙයක් නිතර සනීපදායේ මිහිරි සතුටක් ඇතිකරවන. ඒ විත මාව අදංයන ස්වභාවයක් නිතරම් පවතිනවා. බණපදයක් කනට ඇහුනත්. එහි තේරුම හිතුවත් මගේ ගෙදර වැඩකදී වනත්. ඒ වෙතම තබාගත්තොත් හිතේ පවතින ඒ නැවුන් ස්වභාවයට මාව නිතතින්ම ඇදෙනවා. භාවනාව කරාද්්‍යීත් නාසිකාගයේ පමණක් සිහිය සභාගත නොහැකි. හිතේ සැඟවෑතියේ මීද ස්වභාවයක්ත් එක්කමයි හුස්ම රැල්ල දැනෙන්නේ. එලිස භාවනාව කලාට වරදක් නැද්ද. ඇතිවී තිබෙන දේ කුමත්ද කවුණාවෙන් පහදා දෙන්න උබහන්සේට සුවස්සීම නිවීවා තිෙරුවන් සානාය කියලා. සත්පුරුෂ පින්වුවත්නී දැම් පවතින නිස්කලාංක සැහැල්ලුවේ සුවදායේ තැන්පත් ස්වභාවය වරදක් නැහැ. හැබ පින්වුවති ඉදිරියට දියුණුවෙන බලාපොරොතුවන කෙනා එවැනි තැනක නැදීම සුදුසුනැහැ. සමාර උදවයට කිරෙස්දරම තුනී කරගෙන පෙර අතීත සංසාරය භාවනාදය වැඩීමේ ස්වභාවයන්ගේ විපාක විදිහට වර්තමානයේදීත් හුරුක්පුුදු කරගත්තාම යම්විදිකට සමහර නිමිති උපදවාගෙන ඒ නිමිති තුළේ ඉන්න පුලුවන්කම ලැබෙනයේ උපදවාගත නිමිත්ත ඕන වෙලාට ආවාචනය කරගන්නක් පුළුවන්. හැබැයි ඒ ආවාචනය කරගත්ත ඔය නිමිත්ත හැබෑවටම තියෙන එකක් නෙමේ. ඒක නිසා, ඒ පින්වතුන් කළ යුත්තේ සුදුසුභාවනා ක්‍රමයක් කානාාපාන් සතියනං ආනාපාන් සතියෙන්ම ඒකින්ම මතු වෙන උද්ගාපති භාගනිමිට උපදවාගෙන ඒ භාවනා දියුණුවම ලබෙන්න්න අවද්‍යාන උපදවාගෙන ධ්‍යානවලින් අභික්ඥාදිය තියනවනන් ඒ පැත්තට ගිහිල්ල හරි ්‍යානවලින් විදශසනආටියුමිරනන් ඒ පැත්තට ගිහිල්ල හරි එහමනැත්නම් කෙලින්ම්ම ඔය ඉන්න විදිහට විදාසන ආටියෝම්වෙල්ලා ්‍යනුපදවා ගන්නතුව විදසනආටියෝමවෙලලා මඟ පල් ලබන්න හරිට. තු කරන්නට ඕන ඔය විදිහට දිගටම ඉඳීමෙන් මඟපල් ලැබීම පමාද වෙනවා. එනිසාම් මඟපල් ලබන්න තව කරගත යුතු කානාා ගොඩත් තියෙනෙහින්ද පින්වන්තා අපේ අම්මා මඟපල් ලැබීමේ අධිස්ථානයෙන් ඒ සඳහ කළ යුතු ටිකරමින් ඉදිරියට කටයුතු කරන්න ඒකති වෙන උපදිස්ත්‍රබාදීයුතුයි. ඉළඟගට හල යෙන පස්සනේ අවසරෑ පින්වත් ස්සාමින් වහන්සේ. සිල් සමාදක් වන දින විකාලෙහහි ගින්නෙන් රත්කයන් ලද පානයන් වලඳීම අකපද. සමහර ස්වාමින් වහන්සේලාගේ ධර්මදී ස්නාවලදි උන්වහන්සේලා දේසනා කළා තේවැනි පානයන් වලඳීම අකප නොවන බව කවුුණාවෙන් පහදාදින සීක්වා ඔබ්වහන්සේට තෙරුවන් සරණය කියලා. පින්ත් උනුදියන් සකස්ගරනයේවා. නැත්තං උනුකරන ලද ඒවා අයිතිවෙන්නේ පින්ංවර්නි ඒ අයට ඒක ලැබ් ඒ අයි තිවෙන්නේ උදෑස්සන අරුුණෝදීනන් දහවල් ඉරමුදුන් වනකං වනදන්න පුළුවන් කාලේට විතයි. එතකොටට යාවකාලික, යාමකාලික සත්තහාකාලික යාවජීවක ආදීවිදියට තියෙනවානේ ඒකින් මේ උනුකරපු දේවල් අයිතිවෙන්නේ ඉඩ මුදුන් වීමත් ඉඩ උදාවත් එක ඉර උදාවට කලින් අරුුණනෝදයක් කියන ඔය අවස්ථාවාවතරයේදී විතරයි. අනිත් වෙලාබංවලදී ඇල්පැන් වලින් සකස් කරපු යම් දෙයක්බලඳීම තමයි භාගිවතුන් වහන්සේ විසින් අන්දැන වදාලා තියන්නේ උනුකරපුයෝවල් දන්න සුදුසු නැහැ. ස පර්ත් ඊළඟට අහලතියෙන පස්්නේ තමයි අවසරය පින්වස් සාමීන් වහන්සේ. මා එක්තරා වීඩියෝ පටයක් නැරැඹුවා. රතන සූත දේශනාවෙන් පිරිත්වන ජලබඳනක එම ජලයේ පෙනබුගුලු දම්මෙන් පවතිනවා. විඩේසරටක ස්වාමීන් වහන්සේලාද එවැනිම දෙයක් කරනවා මා දුටුවා.ම විද්‍යාත්මක පදනමකින් ද සනාත වෙනවා. සාමීනී. ඊට ධර්මානකූත පිරිිතුරාසා මේ කෙසේනම් සිදුවන්නත්ද. කවුුණාවංයුක්ත පහතා දෙන සේක්වායි කියලා. සත්පුරුස පිින්වර්නී සබ්දශක්තිය චිතශක්තිය ආර්ථශක්තිය කියන සක්්‍යතුන් හරි විශේසයි. ඉතින්දී රතන සූත දේශනාව මහබල සම්පන්නයි. කෙරලක්ෂයක් ලෝකසක්වළවල ආකඥාචක්කය පැතිර වූ ඒ මහබල සම්පාන්න පරිත්‍රාවන් ධර්ම දේශනාව ගනාක්ෂරාදී මැනැවිම් පිහිට සම්බුදු පියාණන් වහන්සේගේ සමුක දේශනාවක් විදිහත් තමයි පින්වර්නී ලෝකටවිිර වුණේ. ඒතුම් සීමක දේශනාව හරියට සබ්ත උච්චානයේ සබ්ද චක්තියත්, ඒවාගේ සිත මැනවින් පිහිටවා ගෙන චිත්ත සක්තියත්, ඒවාගේම අර්ථයත් හොඳට දැනගෙන ආත සක්තියක් කැටුව පින්වර්ත්නි දේශනා කරනකොට ඔය විදියට ජලබබුලු දාන්න පුළුවන් ඒ උතුරන්න පුළුවන් ඒ සබ්දශක්තිය හැටියට එහම ආනා අපපකාදීවල් වෙන්න පුළුවන් කමතියෙනවාහ කිසිීම බයිවෙන්න දෙයක් එහෙම නැහැ පින්වර්ත්නයක යහපත් විදිහට බසිද්ධෝන හින්ද සතුට වෙන්න ඕන කානාවක් එහම පෙනබබුල් දැමී වගේ කාණ කොහොමත් පිරිි පැන් කලි ඉතිරීම වගේ කානා කහොමත්තන හදියටය කානා සිද්ධක එනකොට ඔය පින්වතුන් පින්වර් ධර්මීමම හැසිරමින් කටයුතු කරන්න ඔබාතිනුත් තිහෙම යම් තත්වයක් වුණුො තිී ගැ කලබල වෙන්න බයිවින්න අවස්සන ඒක යහ පත්දධයක් හොඳ දෙයක් එවැනි දේවල් ඉදිරියට සිටිවීමත් කිසිම වර්දක් නැහැ ඒක යි ශාස්තරී ස්වභාවය. ඊළඟට අහලතින ප්‍රශ්නේ තමයි අවසරය පින්වත් සාමීන් වහන්සේ. ෆීරුකාණයේ චන්දීමල මහනායක සාමීන් වහන්සේ බෞද්ධයාගේ අත්පොතගන්තී, පංචානන්තර පාපකරම විස්තර කරන විට. මනුස්ස ජාතික රහත් කෙනෙකු මැරීමෙන් අරහත්ඝාතන ආනන්තර කරමයේ ව. මනුස්ස නූරහත් කෙනෙකු මැරීම මහාසාවද්‍ය කර්මයක් ව ආනන්තරය නොවී. මේ සඳහම් මනුස්ස නොවන අරහත්ත ඝාතනය යනු කුමත්ද කවුණාවෙන් පහදාදෙන මැනවි සත්පුරස පිංගුවත්නී. රහතන් වහන්සේ නමක් පහළවෙන්නේ මනුස්ස විනිපාතික. චාතුරු මහාරාජක තාවවතින්ස යාමතුවෙස නිර්මාරති පානින්මිත වසවඇති ප්‍රමධ්‍යාන බ්‍රහම ලෝකතුන් දුති අධ්‍යාන් තුතියද්‍යන් චතතුත් අධ්‍යාන භැහම ලෝකයු. ඒවාගේම පංච සුද්දවා සහ අඩු පාවච්චර භූමිවලත් මෙතනරම මෙතනමිසක් සූවාන් සක්කදාගාමයාදී වෙලා ඉප්පාති ලබන ඇත්තු ඉන්නවා. එතකට ඔය තැන්වලද පිංවත්නී අපිට හබ වෙන අරහත් උතුමන් වහන්සේලා. එතකො මුස්ස ොන අරහත් උතුමන් වහන්සේලා වෙන්නේ මිනිස්සු නොවන ඔන්න ඔය විිනිපාතික සත්තකොට්ට සාහරි ජාතුරුමාහාරාජිකාදී ඉහලදීවලෝකාදී ඉහලට ඉන්න ඇයි අරහත් උතුමන් වහන්සේලා. එතකොට ඒඋතුමන් වහන්සේ නමක් ගාතනය කිරීම ගැන් තමයි මෙතනමි සඳහන් වෙන්නේ. ගාහතනයකදන්න පුළුවන්. ඊනඟ අහලතින ප්‍රස්්නේ තමයි. වසරෑ වාමින් වහන්සේ. මට යෝුණුසූ මනසිකාරයයි දම්මාන්දම ප්‍රතිපදාවයි කිටයෙන් පැහැදිලිකර දෙන්න තිරුවන්සා නෑ කියලා. පින්වත්නී යුනුසූ මනසිකාරයකයන්නේ උපාය මනසිකාරයට. පර්ත්නි පත මනසිකාරයට අනිත්‍ය අනිත්‍ය විදියට දුක දුක විදිට අනාත්ම අනාත්ම මේ විදි රස්ුබේ අසුබේ විදිහට මිනෙහි කිරීමට. අනාත් මේ අසුබේ විදිහට පින්වර්ත්නි මෙිනිෙහි කිරීමට අසු බරමුණ බහුල විදිහට පවත්වමින් කාමච්චන්දාදිය දුර කරන්නට තහ විදිකින් කිව්වොත් හේතුබල් ධර්මයන්ගේ කියාකාරීතයෙන් යුත්ත ධරමතාවල වැඩපිළිවෙල ඒ ආකාරයටම තේරුම් අරගෙන කටයුතු කරන්නට බලාෑගන්න ඕෝනි යුන්සෝ මන්ස කාරීකයන්නේ හරියට පින්වර්නි නැගිහිරාස අරු නෝදේ වගේ නැගිනිහිරස අරු නෝදේතියන වක්ක්‍යයන අපිදාාන්නු අනි වාර්ය ිර උදා වෙනවා කර ඊට පස්සේ. ඒ වගේ ුන්ස මන්ස කාදීතියන වාමානාංක නෙට්ටහ. අනි වාරේ ආර්ය්‍යස්ථායක මාර්ග පිළිපදමින් මඟ පාලමින් සසරින් ගොඩ වෙන්නට අවස්ස කටයුතු කරගන්නවා. කෙම දම්මාන්දම්ම ප්‍රතිපදාව ගැන අහල බ්බාම පින්වත්නී සූතා ප්‍රතිය අංග්‍රයාන්ගෙන් හතරවැනි අන්ගේ තමයි දම්මාන්දම ප්‍රතිපදාව කෙරකි අන්නේ සපපුස සංසීචනය සංසී වන ඒවාගේම මේ පිින්වද සද්ධර්මස්්‍ය වනේ යුුණුසු මංස්කාරයේ දම්මාන්දම පටිපදාව තමයි සූතාපත්ති අංග වෙන්නේ. එතකොට ඒ සෝතාපත්්‍ය අංගවලින් දම්මාන්ධම පතිපදාව කියල කියන්නේ ආර්යස්ථායක මාර්ගය අනුගමනය කිරීම. ධර්ම අනුධර්ම කියලා අපේ ධර්මය වචචන දෙකක් තියෙනවා. පිංවත්නී ඒ වචන දෙකරින් කියවෙන්නේ පින්ේ ධර්මය අනුව හැසිරීම. ප ඒ වගේම නිවන පෙන්නන මාර්ග මාර්ගයේයෑම. පින්වත්නී දුකෙන් මිදිල සසරින් එතරව නිවන් දකින්නට, එකම එක මාර්ගයයි ඒ තමයි ආහාර්්‍යස්ථායක මාර්ගී යාර්ය්‍යස්ථායක මාර්ගී අනු පිළිවෙලින් පින්ංවර්ත්නී පිළිපදමින් ඇයිදිරි එටයාමින් මඟ පැල් ලබා සසරින් එතර වෙන්නට කටයුතු කළගන්නට ඕනෑ. ඊල්ළඟට හලතියන ප්‍රශ්නේ තමයි අවසරෑ පින්වස් සාමින්න් වහන්සේ. අපි විසිං විවිධ පින්කන් සිදුකරේ, රැස්කරගන් ලබන කුසල්, දෙවියන්ට පින් අනුමෝදන් දීමින්, අනුමෝදන් කරුන් ලබන අයුරීමම, මතු ලෝතුරා සම්මා සම්බුදු බව පාර්ථනා කරමින්, පාරමීදම් පුරොන් ලබන උතුමාන්ට පින්දීම සිදු කළ හැකිද. එම උතුන් වහන්සේලාගේ පාරමී දම්පූරණයේ උදෙසා අපවෙසින් ලබාදයෙන් ලබනපින් අනුමෝදංවී හැකිද. තෙරුවන්සානෑ පිින්වස්සාමිින් හස කියලා සත්පුරුස පිංවර්නී. ඔය ඇත්තු ඇව්වාම දෙවියන්තෙවීම පින්දීලා අනුමෝදංකන සියලුම පින් මතු ලෝතුනාා සම්මා සම්බුදුගව පාර්තනා කරමින් පාරමී දම්පූර්න උතුමාන්ට පින් අනුම් පින්දීම සිදු කළ හැකිද කියෙලා ඇවොත් අනිවාරීම පින්දීම සිදු කළ හැකි. හැබැ පින්වර්න ඔය ඇත්තෝ එම උතුමන් වහන්සේලාගේ පාරමීදම් පූරණය උදෙසා අප විසින් ලබාදෙන් ලබන පින් අනුමෝදන් විය හැකි දෙ කිය. ඇහුවොත් එහෙම කියන අට වඩා ඉතින් දිහිතාන්න වෙන්න පින්වර්ට්නි ඔවුන් පරතත්ව උපජීවී නොවේ කියලා. ඔන් පාදත්වූපජීවීන්න නොවේ. හැබ පාදත්වූපජීවීෙන් නොවනාට පින්වරත්නී ඔවුන්ට අනිත් අය අනුමෝදංකරන පිණින් ආහාරපානය දුම් හිටුන් ආදිය නොලැබුණාට මේ විදියට පින් අනුමෝදංකරනකොට ඒ උතුමන් තමන් පේන තැනක දැන්න තැනක තමන්ට හැඟෙන තැනක ඉන්නවා නම්. ඒ අය කුසල් අනුමෝදංගලා ඒකත් උපකාරයක් කර ගන්නවා සසරින්ඒගොඩ වනකට හවිතන් එපා ඔය ඇත්තු කුසල්ුසල් අනුමෝදං කිරීමෙන් පාදත්වූප ජීවීන්ට වගේ ආහාර පානාදී බෝසත් උතුමාන්ට පහර වෙනවා කියලා නැවබ කුසල් අනුමෝදන් කළ හම මනුස්්‍ය දීවාදී තැන්වල ඉන්නවනන්ගේ බෝසත් උතුමම් පින්වත්නී. ඒ යහපත් කුසාසිත් ඇතිකරගෙන යහපත් පතිඵල ඔවුන්ගේ අනාගත නාමුරූපදරමලට උපදවා ගන්නවා. ඊළඟට හලතියෙන ප්‍රස්්නේ තමයි ආනිසංස ගරු කල්්‍යානමිත්‍යයන් වහන්සේ ආනිසංස වැදී ප්‍රනීතාහාරයන් යන මොනවාද. ඒවා දන්දීමෙන් විශේෂ ආනිසංස ඇතිවීමට හේතු පහදා දෙන්න කියලා. ඔබහන්සේට ඉක්මං අරහත් පලසක් මෙ අත්වේවා පාර්තනා කර්නවා කියර සත්පුල්ස පිංවර්ත්නී මනාපදායි ලබතිී මනාපං අගගසදාාතා ලබතිී පුුණක් ගන් චරස්දාාතා වරලා බිහෝතීප වරස්සදාාතා වරලා බිහෝතී සිට්තන්ද දූ සිට්ට මුපී තිටානම් මනාපතියේ දෙනෙකිෙනනාට මනාපදී ලැබෙනවා. අග්‍රෝධය දෙනකිනාාට අග්‍රෝධී ලැබෙනවා. උතුම් දේ දෙනෙකිනාට උතුම්දේ ලැබෙනවා. සේෂ්තදේ දෙනෙකිනාාට සේෂ්ඨදී ලැබෙනවා. පින්වුවත්නී ඔය ඇත්තු මීලෝක යම් දෙයක් අග්‍රයි පනීතයි කළ හිත්නවන ඒ අග්‍රයි පනීතය කළ ඔබහිතනදී තමයි ඔබ දින්නට ඕන. ත්තු අග්‍රයි පනීතය කෙළ හිතනදී දෙන්න එතනදී ඔබ කැමතිද ඔබට පනීතදී ඔබට රසවදදිී ඔබට හොඳද ඔබ කැමති ආකාදීදී පිින්වුවත්නී ඒවිදිහට පූජාකිරීමෙන් ඔය ඇත්තන්ට බොහෝ ආනිසංස ලැබෙනවා. පනීත දාන සම්බන්ධව තවත් විස්තර අපි අටුවා පොත්තලිෙම තියෙනවා. ඊළඟට අහලතියෙන පස්්නේ තමයි අවසරය පින්වස් සාමීන් වහන්සේ. සිත පවතින්නේ හදේවස්තු ඇසුරු කරගෙන වුවද. මොලයේසාාවේ වන හෝමෝන මගින් සිත්පරම්පරාවටයම් බලපෑමක් කරනවාද සාමීන් වහන්සේ. ඔක්සිටෝසින් හෝමෝනයේ මගින් සතුරුදායක සිතිවිලි සමුහෝයක් ඇතිකරන අතර. ඇඩ්නලීන් හෝමෝනේ මගින්, ්‍රීසේට අදාළ සිටිවිලි ඇතිකරයි. මොලේ හෝමෝන ්‍රාවයේ වෙන සීමනිසා. නිසාදේවැනි රෝග ඇතිවේ. එවිට දුක්සාහගද සිතිවිල්ලි දියසේට අදාළ සිතිවිලි පාලනයකින් තොරව ඇතිවේ. බාහිදීෙන් රස්සායන ද්‍රව්‍ය ලබා අදීමෙන් හෝමෝන සමතුූට කිරීමෙන් සිතිවිල්ධ වෙනස්සේ. මොළේ මගින් ඇසිත්වලට කරන බලපෑම කෙසේ දැයි. අභිධර්මාන කූලය පහදා දෙන මෙෙන් පාදනමස්කාරපූර්ෝකයි ඉල්ලා සිටිමි. ඔබහන්සේට පාර්තනීය බෝධීෙන් උතුම් නිර්වාණය සුවසීම අවබෝධවීවා තිරුවන්සා නෑ කියලා. සත්පුලස පිංවර්ටන ඒ හෝමෝන නිපදවෙන්න වනත් පටන්ගන්න සිත් ඇතිවීම හින්ද. හෝදවස්තු වැඇස්සුරී ඒ පවතින චිත්ත සන්තතිය, චක්කු සෝත ගහන ජීවවාදී කොයි තැනකින් ආරම්මන ගත්තත්. පින්වර්ත්න නැසිත ඇතිවෙනකොට සරීරයේ කයාාත්මකවීමේ ප්‍රදාන සාධකේවන සරීරයේ පැවැත්මට උපකාරවන මොලේට පින්වර්ටනී අර සිතිං ඇතිවන බලප්‍රෑන්ස භාවයක් හින්ද. පිංවර්ත්නී අවස්කන ඒ ස්වභාාවට සරීරයේ හැද ගැහීමක් වෙනවා. ඉතින්ද අර වගේ හෝමෝන සරීරේකයා කාරීතයට පැතිරමින් කටයුතු වෙනවා. ඔය පිංවතුම් පින්වර්ත්නී සිට ඇතිවීම නිසා. සිත නිසාරෝහෝ මෝණක්‍යාකාරීත ඇතිවෙන බවතීරුන් ගන්න ඒ හෝ මෝණි කිය්‍යාකාරීතේ නිසා සිත් ඇතිවෙනවානෙමේ සිත් ආයතනවලින් සිට ඇතිවීම නිසා සදීරයේ අනිකුත් කියාමාර්ග වෙනවාවාගේම ඒ මොලේකයාාත්මක වෙන්න්න ඕන විදිහටත් මොලේෙන් අදාළකානාා සිද්ධ වෙනවා. පිංුවලත්නි හෝද වස්තුූ මුල්කරගෙන් තමයි. සිත පවතින්නේ සිත පවතින්නේ හද වස්තුූ මුල්කරගෙනයි. එතනදී මොලේ කියන ශරීරයේ පැවැත්මට උපකාරව කරන අංගේ මිසක් මොලේ සසර පැවැත්මට උපකාරවන අන්ගේ නොවේ. ඊරඟට අහලතියෙන පස්්නේ අවසරය ගරු ස්මීන් වහන්සේ, සිංහල බෞද්ධ රාජ්‍ය ගොඩුනැගීවෙන්වෙන් පිෙනීසිිටන දේශීය දැනුම ගැන කතා කරමින් බටහිර විද්‍යා බොරුවක් බවට නිතර අදහස්දක් වන බුදුධම, අප හා අප සංස්කෘතිය විනාස කිරීම සඳහා. බටහිර බලවේර කියාත්මක බව පුනපුනා කියන හිටපු විශ්වවිද්‍යාල ආචාර්වරයක වන නලින්ට සිල්ලා මහතා. පසුගියදිනක තමන්ගේ පේස්බුක් ගිනිමේ පහත සටහන තබා තිබුණා උපුට ගැනීම. ඊඒ ලිපියේ ඒයට හමතර වැදගත් කවුණු දෙකස් සඳහංගුණ එකක් ආන්ද බුද්ධාගම ගැන අනික බින්දූ යන සංකර්පය සංස්කරණය කිරීම ගැන. ඇතම් පාර්ඨකයන්ට ඒ මගහැරී යන්න ඇති. ම ඒමා නාර්භිගත නොවීම නිසා වෙන්න පුළුවන්. ඒ අතර බොහෝ පාර්ඨකයන්ට ඒ වැදගත්වී නැහැ. එක්ක අයෙකු පමණක් කසාතිබුණා ආන්ද බුද්ධාගමට පෙර මෙිහි බුද්ධාග මොකක්ද කියයා. මහිතන්නේ ඒට පෙර, මෙහි බුදුහාමුදුරුවන් දෙසූ දහමත් අසෝක දහමත් තිබුනාය කියා. අසෝක බුදුදහම කියා මහා හඳුන්ුවන්නේ මිහිඳුහිමියන්ගේෙන් ලැබුණු තුන්වැනි සංගායනාවේ බුදුදහම. මෙවැන්දේ කියනවාට විරුද්ධ පිරිසක් රටේ ඉන්නවා ඔවු මහාවන්සේ හා අටවාාව කිසිුදු වීචනයකින් තුොරෝ පිළිගන්නවා. ඔවුන් මූලිකවන්සයෙන් ජාතික මත දාරී. එහෙත් ඔවුන් සමහර දෙනකොට මා දෝහෙක්. හම නැත්නම් නොම ගියක්කෙනෙක්. ම වූන්ගෙන් හාවිෙනත් අයගෙන් දැනගන්න කැමති වළගම්බා රජු දවස ධර්මයේ ගන්තාරූඩ කළේ මොනබාස් අවෙන්ද කියාත්. ඒ පොතපතාද දකින්නට ඇද්ද කියා. ඒ පස්නේ මෙතෙක් අසා නැත්නම් හරි. ඒගැන හිතා නැත්නම් හරි, ට කරන්න දෙයක් නැහැ. උපටා ගැනීම අවසං, ස්වාමීන් වහන්සමී පුද්ගලයාගේ අදහස්සලින් සැකයක් මතුකරනවානේද මේ පවතින ධර්මය ඉසෙත් නැත්තන් තුන්වන සංගායනාවෙන් අපලැද ධර්මේ බුදුන් වහන්සේගේ ධර්මය නොවේ වැනි ආකාරයට. අසුවකු බුදු දහමක් පිළිබඳ ඔහු කරන ප්‍රකාශ තුළින් එවන් සැකයක් ඇති කරනවා. එමෙන්ම තිිපිටකේ ලියන් ලද භාසාාව, කුමද්ද කියාත් ඔහු ප්‍රස්්න කරනවා. ඒ ලියෙන්ලට පොත් කොහේදයනි වෙනුත් අසනවා. ඔහු කියන විදිට නම්. සිංහල බෞද්ධ බහුතරයක් දෙනා, ධර්මේ පිළිබානි විශ්වාසකරන් සිටි ආකාරය වැරදි. එසේ වීඇත්තේ අප විසින් අටුවාගන්ත ප්‍රස්්නනොකර. බිලිගෙන ඇති නිසාලු. එමින්ම මහාවන්සයත් ඔහුගේ මේ අදහස් ඇත්තයයි මා පිළි නොගත්තද අවංකම සිතතුළ පස්නයක් ඇති කරතිබෙනවා. ධර්මය පිළිබඳ කෙසේ විතත්. ඇතම් සමාජය සංස්කෘතික හා දේශපාලන කවුණු සම්බන්ධව ඔහු පවසන කවුණුවලයම් සත්‍යයක් පවතින අවස්ථා තිබීම ඊට හේතුවයි ගරු සාමීන් වහන්ස. මේ පිළිබඳව පහතා දෙනමින් ඉතා ගෞරවෙන් ඔබහන්සේගින් ඉල්ලා සිත්නවා තිරුවන්සානයි කියලා. පිින්වර්ත්න එම මහාචාරය පින්වන්ත මහත්මානන්ට ඇතිවෙලා තියනෙ වැෑද්‍ය අදහසක්. එතුමානං සැබෑලෙසි ඉතිහාසේ ගවේශනයක ලැන හැ. ඉතිහාසේ ගවේශනය කරපු කිසිම කෙනෙක් කිසිම වෙලාවක පකාස කරන්න අටවා ටකා ආදේ ආදියත් වැදි තියෙනවාගේ වැද්‍ය අදහසල් එහෙම කියන්න හැ ධර්මයවිනය දන්න කෙන . ටම දන්න කෙනෙක්, මැනවින් අධ්‍යනය කරනපු කෙනෙක්, හොඳ දක්ස ගුරුවරුන්ගේ හෙවන තුළ, පින්වත්නී ධර්මය අධ්‍යනය කරමින් ආ ගමම් මගේදී! ඒ ඇත්තූ දන්නවා, තිිපිටක අටවා ටකාදීහෙම වෙනස්වෙන් නැහැ කියේලාක්. එතන පින්ගුවතියේ කාරණාව තේරුම්ගන්න බෑ සමහරුන්ට සමහරුන් කියනවා මෙන්න මේක මේදේ වෙනස් කල මහාවන්සේ තියෙනෙ විදිහටෙන් පිළිගන්නවා. ඒවාගේ මනිිත්ව තියෙනෙ විදිටෙන් පිළිගන්න නමුත් මෙ ආන්ද්‍ර බුදු දහමක් තියෙනවා තවත් බුදු දහම් මේ විදිහත් තියෙනවා මේ පසුකාලින් වෙන බුරද්ධහමකාදී විදිට එහෙම කියන්නේ පිංවුවත්න ඔවුගේ කාණා තේරුම්ගන්න දක්ෂෝ නොවනෙහින්ද. මෙතනි මෙහෙම දෙයක් තියෙනවා. සුනේ සමාජයක කියන්නේ. කාලිින් කාලට හිතන පත්නය විදිිය වෙනස්වනය එකක් මේක සම්මුති ලෝකයක්. සම්මුති ලෝකයේ කාලින් කාලයට වෙනස් වනාට පරමාත ලෝකයහි වෙනස් වෙන්න හැ. භාගවතනාස දේශනා කර පරමාත සත්‍යය කි ඒත්ම වෙනස් වෙන්නේ නැහැ. පිින්වර්නය සම්මුති ලෝකයේ හිතන පත්නය විදි වෙනස් වෙනවා. අදකාලේ තාක්ෂණක ස්වභාවයන් ගැන කිසිදු අවබෝධයක් නැතුව තිබ්බ කාලේ අටුවාදී ගන්තවල තියෙන කාරණ එදා ඉතා මුොදර තේරුම් ගත්ත ඉදා තිබවා ාවෙන් එ. ඉදා මිනිස්ස තනපත්න ආකාරී අනුව. අධිහිත්නපත් ආකාරය ගොඩක් වෙනස්. ඉදා හිත්නපත්න ආකාරය තවත් වෙනස්. නමුත් ධර්මය පින්වත්න නොයිනිස්ස පවත්තාගෙන ඇවිල්ල තියෙනවා? අටවාටීකාදයෙක් සි දවාදක් නෑ. පින්ංුවත්නී ඒව ඉදා කතාකරග සම්මුති භාසාකම අනුව තේරුම් ගන්නට ඕන. ඒක වර්තමානයයි හිවිදිහිට තේරුම්ගන්න ඇතුව. අද භාසාාවෙන්ම එදා කතාවට යොමුවන්න හදරහින්ද තමයි, සමහර ප්‍රස්න හදාගන්න සමහර ධර්ම දරවිනේ දර කියන කට්ටියත් පින්වුවත්න භාගවතුන් වහන්සේ වගේ. ධර්මයේ ධර්මය නිවැරැදිව තියන මේකකාදී විදිහට ඒම විස්ත දෙ කරන්න හත්වා කිසි කෙනෙට ාස්තුූන් වහන්සි වන්න පුළුවන්කමක් නෑ. මේ කාලින්කාල්ට භාසාාවේ සම්මුතිය තියෙන වෙනස්කම් තේරුන් ගන්න තරම් දක්ේක්ෙන්න්න ඕන එතකොට යෝක තේරු ගන්න පුලුවන්කම ලැබෙන්නේ. ඒවාගේම පින්ුවර්ත්නනි මෙහලා තියෙන පස්නවලදී. මේකත් මෙහෙම තේරුන්ගන්න ඕන ඇමකද එමිතුමා. ඇ මේ කියන කාරණාවලද. එතුමා සම්පූර්ණයම අන්තේට ගිහිල්ලා. ගොඩක් වට අදගෙනමං ඔබේ මෙහෙම දෙයක් අහන්න. දැන් එතුම කියනවන අර ප්‍රශ්නයක් වලගම්බා රත්තුමා දවස ධර්මය ගන්තාරූඩ කළේ මොන භාසාාවෙන්ද කියලා. පිවුවත්නේ තිය පාලි භාසාාවම තමයි ධර්මය ගන්තරූඩ කළේ. ඒ භාසාාවෙන් තමව ඇවිල්ල තියෙනැත්තම් පසුකාලයේ භාසාාවකින් ගන්තාරුඩ කළලාය. මකද ඉදා ගන්තාාරුඩ කර බා සාාවීීම තමයි. ඇල්ල යෙන්නේ ඒක කිසිම වෙනසක් නෑ අක්ෂරකමය මොක අදක ලැවු හම පූරභහක්ම අක්සර අවැ බැහැමී අක්ෂර වලින් ගන්තාරූඩ කරලා ඊට පස්සේක පවත්තන්ගෙනකොට සමාජයේ මේක සම්මුති සමාජයක් මේ කාරයෙන් කාලට වෙනස් වෙනවා. වෙනස් වෙනකොට ඒ සමාජයේ ඉන්නෝදවේගේ සංකේතක වෙනස් වෙනවා. ආක්කමන විධීවට වෙනකොට. අඩ කලින් තිබබ තිපිටක පොත් වහන්සේලා කිසිම වෙනසක් නැතුව අ. වෙනස්මීම් පවතින අකුරුකමට අදාළව පින්වත්නියව සත්ම සකස්ේෙන හදියට හිතන්න ඔය ඇත්තු මීට අවුදු සීයකටි විතර කලින් කාලේ. මීට අවුදු සීයකට විතර කලින් කාලි මේ කොට ලතියෙන නාම්පූඩුවක් අරන් කියවන්නකොත් අකුරුකු හොම දෙක්කට තියෙන්නේ කියලා. හැබ පින්වත්න ඔය ඇත්තු දැම් දැනුත් ඒ ඒක මාර ගෙන නාම්පූඩුවේ ඇයිය තියෙන අකුරු ටිකම ඔය ඇත්තු දැනුත් කොටනම වෙංකරලා පද වෙෙන්කරලා හරියට. ඒ දා තිබියකම නෙමේ අදීත කොටෙන්නේ. පින්වර්ත්න එහෙම කිසිම වෙනසා තිීපිටක අකුරක්කත්්‍යයහෙ වෙනස් නැහැ. ඒ ඒවදවියකි මිත්‍ය මතවාද ඒවට ඔඇත්තු අහුුවෙන්න්න එපා ඒවුදවී ඔක්කොම දන්න වගළ හිතාගෙන මොනවත් හරයට දන්න නැති පිරිසාක. ඊළඟ පස්නේ තමයි තෙරුවන්සානය ස්මීන් වහන්සේ. ධම්මාරම්මණ ගැටෙන්නේ බවාංග සිතේ පමණද, චිත්තවීතිය අනෙක් සිත්වලත් ගැටනවාද කියලා. being with me දම්මාරම්මය ගැටන්නේ බවංග සිතේ පමාන්ද කියලා ඇව් හාම ඒ එහෙමනමේ තේරුන් ගන්න ඕනේ. මනොෝද්ධාරෙන් ගන්නාල ධම්මාරම්මණයක් කළඹගෙන පහල වෙනවා චිත්තවීතියක්. ඒ චිත්ත සන්තතිය මනෝදවාර චිත්තවීතය කෙන හඳුන්වන්නේ. වර්තමාන හ අතීතානාගත සියලුම චිත්තචයසේ කාලමුක්ත ප්‍රඥක්තියේ මේ විදියට මනෝද්ධාරයට හම්බ වෙනවා. මනොද්වාරීවෙන්නේ පින්වන සිතින්ම අරමුණු ගන්නා ඒ අරමුන්යක ස්පාස වන බවංගු පච්චේයට හිත එතව. බවංගුපච්ේද හිතමයි මනුද්වාරී වෙන්නේ. ඒ මනුත්වාරයෙන් හට ගන්නාසිත් වර්තමාන රූප අරමුණ අරමුණ කරනකොට ඒ රූපාදී වර්තමාන සතුලොස් චිත්තක්ෂණ පවතිදිී මනුද්වාදීට හම්බ වෙනවා ඒආදී විදිහයට සිද්ධ වෙන්නේ එතකොට පින්වුවත්දි මනුද්වාරයෙන් ආරම්මණයන් අරගෙන ඉම්පස්සේ වටපනාදී සිත්්තෙක්ක ජවන් සිත්තාදී ඇතිවෙලා ඒ කටයුතුව වෙන එතුකොට ජවනයන්ට මනොද්වාරයට වොට්ටපනයට එඒ අරමුණ හමු වෙනවා. ඒ විදිහයට දම්මාආරම්මණයන් ගැන තීරුන්ගන්නට ඕන තදාරම්මණයන් ඇතුුණු තදාරම්මණියයට අර අරමුණව තමයි හමුවෙන්නේ. ඊළඟට හලතියන පශ්නය තමයි තිරුවවාන් සනය පින්වස්වාමින් වහන්සේ. ආවිස වැඩිවීම පින් සපි මොනවාද කළියයුතු පින්කම්. කවුණාවෙන් පහදාදින පින්වත් සාමන් වහන්සේ අපගේ පින්වාස්වාමින් වහන්සේ යඋතුම් චතුරාර් සත්‍ය මේ බවයේ දීීම අවබෝධවීවා තිරුවන් සාණයි කියලා. සත්පුස පින්වර්ටන. ආස වැඩෙන්න්න අංකකට පලවෙන සිල්පදේ රකින්න සතුන්මැරීමෙන් වලකින්න. ඒවාගේම ආවිස ලැබිනාකාරයේ දන් දෙන්න. ඒවාගේම අනුන්ගේ ජීවිත ආරස්සා කරන්න අබේධාන මේ කටයුතු කරන්න ආහාරපානය දන් දෙන්න. ඒ පෞද්ගලික දාන සංගීක ධානමේ හැමදානකමයක් ම කරමින් ඔය ඇත්තන්ගේ ඔය නාමුරූප ධර්මයාන්ට කිසිුදු කලදරයක් පේඩාවක් නොවී හේතු පල් ධර්මයන්ගේ කියාකාරීත්තයන් විදියට ඇතිවමින් නැති මේ නැවත් නැත? මේ කුසල විපාකාදී බුද්තිවිනීමින් දිගටම ඇසිරෙන්න්න පුළුවන් කුසල කර්මසක්තිය බලවත්ත සිදුකර ගන්න. ඒළඟට හලතියන ප්‍රස්නේ තෙරුවන් සානෑ පින්ව සාමීන් වහන්සේට අවසරෑ සාමීන් වහන්සේ අප හ නිරේ කියන්නේ දෙකක්ද. මේ ළඟදී එක දේශනාවක දීශස්වාමින් වහන්සේ නමක්කිව්වා අපායි කියලා එකක් නෑ. අපාය කියන්නේ තිරිසල් ලෝකිටයි කියලා. තවත් දේශනාවක සාමින් වහන්සේ නමක්කිව්වා දීවදාාත තෙරුම් නිදයේ අපාදුක් වන්නවා. ඒ නිරේ මිහෙමයි ගින්දර ජාලාවලින් වටවෙලා ඒක මැද්දේ දීවදාත තෙරුම් හෙල්ලෙ ඒවාට ෙල්ලින්නවත් බැරුව යකඩකූරුවලින් හිරවෙලා ඉන්නම කියලා. එතකොට අපාය සහ නිරේ කියන්නේ දෙකක්්ද සාමින් වහන්සේ. කවුණාවෙන් පහදා දෙන සේක්වා උබහන්සේට නිදුක් නිරූගේී චිතජීවනය ලැබීවා කියලා. පිින්වත්න අපාය කියන්නේ සතරාපායටම නමක්. ඒ සතරාපායෙන් පල්ලිහායක තමයි නිර කියලා කියන්නේ. අපාය කියන්නේ සතරාපායට නමක් සතරාපායෙන් එකක් තමයි. නිරේ කියලා කියන්නේ. ඒ සත රපාය තමයි නරක තියසම් ප්‍රී අසුර කියලා කියන්නේ. නිරේ කියන්න මේ නරකේත. එතකොට පිංවර්ත්නි සංජීවේ කාලසූතියේ සංගාතයේ රෞරවී මහා රෞරවීතාපේනයේ මහා තාපනය අවිචිය කියලා මේ නරකය අටකට බෙත්නවා. එතකට මහා නරක අට පින්වර්න පොළවෑ තුළ එකනෙකට යටින් පිහිටලා තියෙන්නේ. ඒව හත රැස්ව තියෙන්නේෙ ඒවා ඒ බිමත් බිත්තිත් ලූහයෙන් හැත්ලා තියෙන්නේ. ඩිොත් ොහ හඩුවකින් වැහිල තියෙන්නේ. ඇතුළලති ගිනිදැල්වලින් පිල් ල තියෙන්නේ. එමෙන්ම නරකයන්ගේ දිගපල්ලකුත් තියෙනවා. එතකොට මේ විදිහයට එක මහානාරකයක පිට පැත්තේ එක දිසාාවකට කුඩානරක හතර ගාන තියනවා. ඒම හඳුන්වන්නේ උසුපත් නරක කියලා. එතකට එක මහානාරකයකට උසුපත් නරක දහසයක් තියෙනවා. මහානාරක අටම උසුපත්නාරක එකසේ විසිහටත් තියෙනවා. වේතානී නරකය අසිපත්‍ර. වන නරකය, කුක්කුල නරකේ ගූතනරකයේ සිම්බලි වන නරකේ, ලොහකුම්බි නරකේ වගේ. ඇ නං ගොඩ කම්පින් වර්ත්්නිි. ඒ නරකයන් හඳුන්වනවා. එත නරකේ කියන්නේ.හිමි අවේචීමහා නරකාදී විදිහට තිය නරමේ නරකය වටයේ පිස්තරකරපු මේ එකසි විසි අටක්කාදී උසුපත්නිදයන් සහිතටමහා නරක වභාවයන්. ඒකට තමයි නරකේ කියන්නේ. එතවට අපාය කියන්නේ නරකයත් ඇතුළත් තිරිසම්පේත අසර කියන භූමිත් ඇතුලත් මහා විශාල සම්පූර්ණයම දුගතිභූමිය එකට හඳුන්වන නමතමයි අපා එකට කියන්නේ. ඒ අපායෙන් එකක් තමයි සතරපයි එකක් තමයි නරකය. ඊළඟට හල්තිීන ප්‍රශ්නේ අවසරෑ සුපින්ංවත් කල්්‍යාන මිත්තු ස්වාමීන් වහන්සේ. ඔබ හට සිත්කැමති බෝධියකින් නිවං අවබෝධ වීවාලෙස පැතිීමේදී, සිත්කැමති බෝධියකින් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද. එම බෝධි සහ, ඒවායේ විසේ සත්්‍යේ අපහට අනුකම්පාකොට පහතා දෙන සේක්වා. තෙරුවන්සානෑ ඔබොහන්සේට නිදුක් නිරෝගීස්ුව පතම කියලා. පින්වත්නී බෝධි තුනත්වය නොඒ තමයි තුන්තරා බෝධිය. බුදු පසේබුදු මහරාත් කියලා. සමහරුන් කැමතිී පිුවත්නී බුදු බෝධියයට මහා බෝධියයට. ඒවාගේම සහරුම් පච්චේක බෝධියයට කැමති. සමහරුන් ශ්‍රාවකබෝධියයට කැමති, සාාවකබෝධියයට, බොහෝ කලාපාරමී පුරන් ඇතු ඉක්මනින් පත්වෙෙන්න්නපුළුව. නමු පච්චේක බෝධියයට අසංක දෙකුත් කරපලක්ෂය පාරමී පුරන්න ඕන මහා බෝධියයට අසංක හතරක් හෝ අසංක අටක්කෝ සොලසාහ සංක කල්පලක්ෂයක් ෝ විදිහට පින්වුවත්නයම පාර්රමී දම් පුරන්න නසංක අතරකුත් කරපලක්ස අස්ථාසන් කරපලක්ස කේ විදිහට. එතකොට තුන්තරා බෝධියත් තමයි පින්වත්නි කැමති බෝධිය කියලා කියන්නේ. එටට තුන්තරා බෝධීන් එක්තරා බෝධීයකට පත්ත තමයි ඔය ඇත්තෝ සසරින් එතර වෙන්නට කටයුතු කරන්නට ඕනෑ. ඊළඟට හලතිීන පස්සනේ අවසරය පින්වත් කල්්‍යානනිමිත්‍යයන් වහන්සේ යම් කෙනෙක් විවිධ ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනා බෙදා හැරීම් කටයුතුවල දී සහ. සද්ධර්ම පතුරූපකයන් පින්වා එම කවුන වැදි බලන්න. මෙලෙසය තිබෙන්නේ යනුවෙන් සහර පුද්ගලහින්ට පෙන්වාදීමට යන විට ඔවුන් කියනවේ උඹලට කොහන්ද සංගයා විිනිශ්චය කරන්න බලයක් තියෙන්නේ. උඹලට පන්සිල්වත් තියනවාද. ඔබලා කොහොමද සිල්පද දෙසිය වි්සා ක්‍රකින ස්වාමීන් වහන්සේලා ගැ විනිශ්චය කරන්න එන්නේ යනුවෙන්. අපටත් බැනවාදමින් කොතරම් නිවැරදි කවුන පෙන්වාදන්නත්. ඔවුන් පිළි නොගනී. එවිට අප කුමක් කළ යුතුද ස්වාමින් වහන්සේ. ඔවුන්ට අනුව එලෙස කීමත් අසපුූස චෝත්නාකිරීමකි. යම් ස්වාමින්වහන්සේ නමක් විසින් එවන් ස්වාමින්වහන්සේ නමක් දරාසිටන මතයක් වැදිබව ප්‍රකාශ කළ හෝත්. ඕවුනට අනුව ඒ ස්වාමින්වහන්සේ ප්‍රසිද්ධවීමට උත්සාහ කිරීමකි. ශාසනයේ තුළ මෙවැනි ධර්මයට පටහැනි විවිධ මත එන විට ගියන්වසයෙන් අප කළයුත්තේ කුමක්ද වාමින් වහන්සේ. ඒවා පෙන්වාදීම බිස්හූන් විනිශ්චය කිරීමත්ද. පැහැලික දෙන සේකවා ස්වාමින් වහන්සේ. ඔබහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබීවා කියලා. සත්පර්ස පිංුවත්නය සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ භාගවතුන් වහන්සේ සද්ධර්මය වගේම. පප නිර්මාණී වෙන බවද එසනා කලා. ඒවගේ පතුරූපකයක් නිර්මාණය වෙන්න හදර වෙලාවේදී ඒක වලක් වන්නට සද්ධරමහි දන්නා පිංවතුම් කටයුතු කරන්න ඕන සිව්ුවනක් පිරිසීම ඉන්න ඇත්තු. විවිධ ඇත්තූ කියයි පිංවත්නී මේක මේ බිස්සූන් වහන්සලට දොස්කීමක් කිවාගේම මිමියඇත් දොස්කීමක්කාද නානාපකාර කතා. නමුත් මතක තබාගන්න ලංකාවී බිස්සු ශාසනය සම්පූණයම අතුරු දහංගුනා. ගනින් ආසේලා කියලා ගිහි පිරිසක් තම ආරස්සා කරංාවේ ඕන්ට පින් සිද්ධවෙන තම අපිට අද ිපිටක කොත්පට්ටි අත්තියෙන්නේ. අද සාසනයේ බොහෝම ලොකු පරිහානයකට යනවා. ඒ පරිහානියට යෑම වලක්වා ගන්නට ජිහියයඇත් නැගී සිටින් ඕනෙ පැවිදි පින්වතුන් වහන්සේල්ලාත් නැගී සිටින්න ඕන. වර්තමාන ශාසනක විනාසයට ලුකු දායකත්වයක් දෙන්නේ බිස්සූේ සේන් ඉන සැමන චෝර පිරිස. ඒ පිරිසයෙන් ලොකහානිය සාාසයයට සිදුවෙනවා එනිසාඒ ඒස්ී සිල්වත් ගුණවාත් ිසූන් වහන්සේලාත් සිල්වත් ගුණවත් ගිහි පිරිසත් තමන්ගේ සසරින් එතළවන ගමනට උපකාරයක් වන විදිහටත් පින්වර්ත්නය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දරමේ එයාකාරයම සුරස්සත කර ගන්නා විදිහටත් ඔය ඇත්තන්ගේ හඬ නගල වාද දුට තැන වරද වරදක් විදිහයට පෙන්වා දෙන්න. වර්ද වර්දක් විදිහයට පෙන්වා දෙන නිවර්ධ නිවර්ධක් විදිහයට පෙන්වා දෙන්න. ඔය ඇත්තෝ තුස්නීම් භූතව නිහටව හිටියොත් ඔබ සද්ධම පතිරූපකයන් වර්ධනයකා නිඩ දීමක් වන්න. ඔබේ නියට කම තුළ පින්වුවත්ී විරුද්ධත්වයක් කොහෙන්වත් මතු නොවන හින්දා. දරම විවෘත්්ධ කරන්නට කිසි කෙනෙක් නැති හින්දා. අර අධර මේ වාර්ධනය වීගෙනයනවා වේගී. හරියට පින්වත්නී කුඹුරක. වල්බිහි වෙනකොට ඒ වල් ඉවත් කරලා නැවතත් හාල වී වැපුරේ වූ ොත්තමයි කුඹුරේ. නැවත වී අස්සන්න ගන්න පුළුවන් වී ඇස්සන් අවසං වෙනකොට අහපෝ වතාවක් වල් බිහිවේදදි අහපවෝ වල්ටිකයින් කරලා, ආහපව වී ගන්නට වී අස්සනු කරන්නට ඕනේ. ඒ වගේ පිින්ගුවත්නි වර්තමාන්‍ය ශාසනයේ බැබලීම. බොහොම ඉහලතත්තයකට ගන්නනම් ඔය ඇත්තු. බොහෝමග පල්ලා බිම් බිහි කරගන්නනම් මේ පුරංග වෙලා තියෙන ශාසනයේ වල්ටික පින්වර්ටනිි ඉවත් කරන්න ඕන එහෙම නැතිුණ සම්පූර්ණම ශාසනයේ පුරං වෙලා පින්ංවර්ටනී නැවත ප්‍රයෝජනයට නී නැති කුමරුයාරයක් බවටි මේ හිස් පුරංවුණු යායක් බවට පත්වෙලා යාවි. ඒවගේ තත්ත්වයට වල්බහි වැ නිර දෙන්න එපා ඔය තු වල්ලි වත් කරන්න සක්ති පමණින් කටයුතු කරන්න ඔබට පින්කමක් වේ ඔබ කරන හැම දේකදීම ඔබ ඉන්නයා. කුසා සිත්වලදකින් අවධානයගඉන්න එහෙමනම් කාගව චෝතනාවට බීවේතුන රිතරව කටයුතු කරන්නේ. මතක තබාගන්න ඔබේ ඉන්නේ අටමහා කුසා සිත්වල් දෙකින් අවධානී යොමු කරන්න. අවසරෑ පින්වත් සාමින් වහන්සේ. තදංගත් ප්‍රහනේ තුළි මනුවකර්ම වලක් කන නිවැදිාකාරය පහදා දෙන්න සාමින් වහන්සේ. තදංගත් ප්‍රානය කරන විට අකුසලේට අදාළ චිත්ත වීතිය මගින් නවතිනවාද. පසූ කුසලයට අදාළ වෙනාචිත්ත වීතියක් චිත්තවීතියක් ද පටන්ගන්නේ කියා පැහැදිලකරදින්න ස්වාමින් වහස තෙරුවන්සානායි කියලා සත්පුරස පිංුවත්නී කුසරයෙන් අකුසලේ නස්නකොට. කුසල් මතුව ඒ සමඟයේත්න සම්පයුත්ත ඉන්ද්‍රයාද ධර්ම චිත්ත සන්තති ුරක්ෂ ක ක වේ. රුන්ගන්න ඒ ැන කුසලයෙන් අකුස නස්නකොට දැම් පවතින අකුසල ධර්මයෝ පවතින චිත්ත සන්තතිය තුළ පිින්වත්නී දුරුවල කරාදි ඒ අකුසාල් ජාවනයන් තියන චිත්ත සන්තතිය. අතරින්, අතරේ කුසල් ජවනය නොත් මතිවෙනවා. කුසර චිතවී තියෙනවා කුසර චිත්තවීති තියෙනවා. අකුසර චිතවීතය අත්වේ කුසර චිත්තවීතිී මතුකරගෙන අරමුණ විදිහට ගන්නවා අර මේ පින්වත්නී අකුසල මේ ආරම්මණය එතකොට ය අකුසර ආරම්මණයන්ගේ බැහැර කරගෙන සම්පූර්ණීම නුවන යොදමින් නුවනහසුර වන ප්‍රඥාව ඒත්න චිත සන්තතියක් ඇතිවෙනවා ඇතිවෙමින් ඉන්ම්පාස්සියයාර අතරම් පාතර කක්ුල් මත්වීම කුස තව ීම තිබ. ඒේ අකුසල් මතීම වලක් පාගෙන කුසල්ම ජිගින් දිගට මත්වීමින්. පිින්වත්නී ඒ අකුසල ධර්මයූ කුසලයේ බලේ නැති කලදාමින්, සත්‍ය මත් එන්න පුළුවන්කම තියෙනවා. කාලේ අනුව කෙටියෙන් ඔය කානාවකිවේ කුසලයෙන් අකුසලේ නසද්දී කුසල් මතු ඒ සමගේන සම්පයෝත ඉද්‍රයාදී ධර්ම, චිත සන්්‍රතිය සුරක්ෂත කරන බව තීරුම් ගන්නෑ. ළඟට හලතියන පස්්නේ තමයි අවසරය පින්වත් කල්්‍යානි මිත්‍යයන් වහන්සේ. පරමාත ධර්මයනු දක්වෙනවන කියාවක් ශක්තිීන් යන්ුවයෙන් පැවසීමේදී. එසේකීමට හැකි චිත්ත චෛල්සික නිර්වාණ යන පරමාත ධර්මයන්ට පමණයිනේද. ඇරූප පරමාත ස්වභස්වාමීන් වහන්සේ සක්ති කියියාවක් ලෙසම දැක්වී හැකිද. රූප ද්‍රවමේ ස්වභාවයකින් යුක් අවකාසයෙක් එයයි ඉඩක් ගන්නා ස්වභභාවයක් නේද ස්වාමින් වහන්සේ. අපටම ගස් ගල් ආදී ස්පර්ස කළ හැකිවන්නේ එ සානේද ස්වාමින්න් වහන්සේ. චිත චෛසික නිර්වාණ නම්. ෙ ස්පර්සියයක් කළ නොහැ සක්ති කියාවක් ලෙස දැක්වීමට පුළුවන. නමුත් රූපත් ඇතුළ ඇත්කර පරමාත දර්මය නෝ ඉස්පාර්සියක් කළ නොහැකි කියාව සක්තියක් පමණක්කීම නිවැදි නැහැ නීද ස්වාමීන් වහන්ස කියලා සත්පුරුස පින්වර්ත්නය ඔය විදිහට ඒක හිතන්නයන්න එපා. ඔය එතු ඒක හිතන්න මෙහෙම. නාවලට නාම රූපවල්ට ඒවා එකනෙකට අනිවාරයම පත්්‍ය ධර්මවන ධර්මතා සමුදායක් කියලා. අනිවාරයම රූපයේ අවස්ස වස්තුරූපයේ නැතිව, වත්තුරූපය නැතිව ඒ පරමාර්ථවද විඤ්ඥාන වේත්නා සං්ඥා සංකාරයෝ පහළවෙන්නේ නැහැ. වත්තුරූපයයක් ඕන. එතකොටට මෙතන සක්ති විශේසයක් විදිහයට ගන්න නැතුව කිය්‍යාමාර්තයකීම අරගෙන චිත්තක්සන. දාහතක හෝ චිත්තස්සන පනන්සේ කාවිුකාලයක් ඇතිත්. රූපත් ඒ නාමවල්ට උපකාරව නාකාරයත්, කුඩාචිත්්‍යස්සන තුනක් වූ මහචිත්්‍යස්සන එකකා විකාලයක් ඇති විඤ්ඥාන වේත්නා සංඥා සංකාරයෝත්, ඒක රූපවල්ට් උපකාරවන ආකාරයක්ත්, ඒ දෙකේ පැවැත්ම එකිනෙකට සම්බන්ධවසිද්ධ වනි විධී තේරුම් අරගෙන ඌූවා පින්වත්නී පරමාර්ථවිදියට ක්‍රියාවං විදියට නානාපකාරව බැහැර කරන්න හදන්න ඇතුව වූවා එකිනෙ එකට අරගෙන විස්තර කරලා ගන්නට ඕනෑ. එව පනමාතු දරම අවසරෑ පින්වස් සාමීන් වහන්සේ සිත විවිධ භවයංගොල හටගන්නේ කොහොමද ගවනාවෙන් පහදා දෙන්න ස්වාමීින් වහස තෙරුවන් සාණය කියලා සත්පුරුස පිින්වර්ත්නී. සිත විධ භවයන්ගොල හටගන්නේ කරම විපාක වල හැතියට. සිත කියන්න එකක්න මේ පරම්පරාවක් මානාසන්න චිත්තවීතයේ ජවනයන්ට කරම කරම නිමති ගත් නිමතිකින් ආරම්මණයන් ගලුකාසන්න ආචින්ද කටත්තා කියන කරමාදිය පින්වත්නීම එ ඒ චිත්තවීතයේ ඇති වෙනකොට එවැනි සිත්වලට පිංවත්නී විපාකයක් ලැබෙනවා ඒ චිත්තවීතයේ ජවනයන්ගේ පස තදාරම්බන ඇතු හෝ නැතුව බවන්ගේ වුණට පස්සේ හරි භවන්ගයක් ඇතු හෝ නැතුව චුතිය සිද්ධ වෙනකොට ඒ චුතියෙන් අනතුරුව පිංවත්නී පතිසන්ධිය බවට පත්වවෙන්නේ අර මානාස්සන්න චිත්තවීතයේ ජවනයන් ගත්ත ඒ ජවනයන් වුණු ඒ හිතේ විපාක විඤ්ඥානාදිය. විදිහයටට සිද්ධ වන පතිසාන්ධයක්තියනු අන්ඩ ජලාභජ සංසීචූ පාතිික විදිහට විිවිත භාවල පහල ීමමක්්‍යන ඒ පතිසසාන්ධි විඥායේ ේත්නා සංඥා සංකාර්ය යු තියෙනවා. එකොට ඒවේත්නා සං්ඥා සංකාරයන් සහිතයේපති සඳි විඤ්ඥානය පිංවර්ත්නය අන්ඩ ජලාභූ සංසී ජූපාතික යම් තැනක කොයි විඩියට හරි පහළ වෙනකොට ඉතනනම රූපයත් ලැබෙනවා පංචුපාදා නස්කන්දී එකට පහළවීමක් සිද්ධ වෙනවා ඒ විදිහ තමයි අලුත් භවයක හට ගැනීම සිද්ධ වෙන්නේ කර්ම විපාග ක්‍රමයට. සත්පුලස පිින්වර්ත්නය ඒ ආකාරයට අද දවසේදීත් පස්න පනස් දෙකට උත්ත ලබා න්න. වන්තු යඇත්තු අදත්මිති කියේලා ඔබට තියන හැම ගැටලුවක් ම දිරිපත් කරන ධර්මසාකච්ඡා වැඩ සටහනයි මේ අවසං වනේ මෙති කියේලා කරගත්ත පුන්න ධර්මයු. මියගේ සසර ගතනෑ දැයි නතිී කාන්තිම අනුමෝදං වීවායිකල සාත්නාධයක් පොර්ත්තන්න. දෙවියන්ට මීපින් අනුමෝදං වීවායිකල සාත්නාධයක් පොර්ත්තන්න නිවන්දාකින්නට මීපං හිතු සම්පත් වීවායිකල සාත්නාධයක් පර්තන්නේය. තු පින්බිම නිර්මාණය කළ ජයිලාත් පේමසිහ මැ්තුු මැත්නේ ද දරුවන් අපට මේ සඳහහා සහයෝගේ ලබාදන අපේ සිස්සේ අපරෑැකේ පඥාසාර පින්වත් පඩි හාමුදන් වවා සිරම සිස සංගරාත්නය ඒවාගේම දායකාරකාදිහමට ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී තිහිරිකාස් ලැපේවා. අ්‍රවාජන සීලීස් නිච්චංවත් දාපචායිනෝ චත්තාාරූ. ධම්මා වඩ්ඩන්ති අයුවන් ලෝසු කම්බරං අයුරරූග සම්පාති සග සම්පත්තිමිවෙච්චේ අතුූනි බාන සම්පත්ති මිනාති සමිච්චතු තෙරුවන් සරණයි.